හස ආයිබෝන් ආයිබෝන් නිති අද ෆොටෝ එකක් තියෙන බල්ලෙම් ඉස්සර වෙලාම ඔව් ආ රෝස මලේ නටුවේ කටු වන බඹරෝ නහයේ හොටු නටුව නොවේ මම මල සිඹිවි පමලමයෝ ධම්මික පැමිණි මේ එහෙම තමයි මම දැක්ක මචං මරු පෝස්ට් එකකුත් අර අර මේ කවුද මෙයා මේ රනිල්ගෙන් මේක ගන්න එක තියෙන අපි මේක කලින් පෙන්නාත්ේම ගන්න එක ඒකේ ඒ දෙනකොට දෙන්නම කියන එක දැක්කද උඹ ඔයාට ලැජ්ජත් නැහැ මට ලැජ්ජත් නැහැ මේම දෙනකම දෙන්නම කියා ගන්න ඔයාට ලැජ්ජත් නැහැ මට ලැජ්ජත් නැහැ කියලා මම දිවුරනවා කියලා ඒක මරුවට ඒක මරුවා ලැජ්ජත් නැහැ මට ලැජ්ජත් නැහැ සත්තයි ඉතින් මේ අද වගේ දවසක තමයි මේ මේක නිකන් නෙවෙයි පෙන්නුවේ අද වගේ දවසක තමයි හරියටම මේ අද නෙමෙයි ඊයේ වගේ දවසක. ඒ කියන්නේ අධික අවුරුද්දක අධික කියන්නේ 2020 පෙබරවාරි 29 තමයි අපි මේ ආදරණීය මේ සිප ගැනීම දැක්කේ සිප වැළඳ ගැනීම දැක්කේ අපිට ඕනම් මේක පළවෙනි කොරෝනා මේ තමයි අපේ පළවෙනි කොරෝනා patient. ඔව්. IDH hospital එකෙන් මේ තමයි අපිට හිටපු කියන්නේ පළවෙනි ලෙඩ පළවෙනි ලෙඩ කියන්නේ මොකද ඔතන කොරෝනා ලෙඩ අනිත් යාන පළවෙනි ලෙඩ නෙවෙයි තැහෙන ලෙඩ ලිස්ට් එකේ තැහෙන පිළිම ලිස්ට් එකේ ඉන්න අය කොරෝනා හැදිලා ඉස්සෙල්ලම මෙහෙන් සනීප කරලා යවනකොට නෙවෙයි මේ ඔව් පළවෙනි උම්මා දීලා එහෙම යව්වේ මේ ඒ කියන්නේ මචං දැන් මේ ඉඳලා පාර්ලිමේන්තු මැතිවරණ තිබුණේ අගෝස්තුනේ නේද මේ අගෝස්තු වෙනකන් සීසන් එක ඒ දවස්වල තිබුණු සෑප ටික අම්බෝ මචං දැන් ඔය පෙබර මතකද අර ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකකින් ආපු කට්ටියක්ව පොලිසියෙන් ස්කොට් කරා කිරිල්ලක් මචං ආයු පෙන්නලා ආවෝ මතකද ඒ දවස්වල නියම අතල එතන මේ දවස්වල යුක්තිය වගේ තිබුණේ කොරෝනා දෙන්නා ගාව පෑව පෑව පොලිසියට පීයක් පීඑච්ඩී ලයි කැමරා අරගෙන බැලව මචං මට මතකයි ඇයි අර මේ ආමියක වෙපන් තියාගෙන පාරේ තනින් තන ඇවිල්ලා අර මේ මීටරය අල්ලලා ලුණු චෙක් කරනවා ආව් එහෙමත් ජෝගියක් ආමියක 20ක් විතර බැලලා නෙමෙයි බං අර කළු සම්පූර්ණ කළු කිට් එක ගහගත්තු වෙපන් දාගත්තු මිනිස්සුනේ බං මේ කොරෝනා ලෙඩ වල්ලන්නේ කොරෝනා ලෙඩ වල්ලන්නේ එහෙම මේ ඒ කියන්නේ කොරෝනා දිච්ච දුවනවා ඒක ඒ අරක් ගියේ වෙපන් එක දැක්කම වෛරස් එක දුවනවා එහෙම ඒ කියන්නේ මං කියන්න ගියේ දැන් ඔය ඔය කාලේ කැම්පේන් කරපු කණ්ඩායම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි මේ මම කියන්නේ 2015 කැම්පේන් එක හරි වෙනස් එකක් සෞඛ්‍ය අමාත්‍යාංශය 2019 20 19 19 20 20 ප්‍රෙසිඩෙන්ට් පාර්ලිමේන්තු ඉලෙක්ෂන් එක තමයි වෙනස් වෙනස් එක ඒකේ කැම්පේන් එකේ භාගයක් කරා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතුරු භාගය කරා ආරක්ෂක අමාත්‍යාංශය ඔව් MPs ලා ලොකු දෙයක් කරේ නැහැ මත ඒක බලාගෙන මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කල්පනා කළා අඩේ කොරෝනා වලට හදන්න ඕනේ බෙහෙතක්ද ආයුධයක්ද කියලා ඒ ගන්න වැඩේ අනිකර වැඩේ සෞඛ්‍යෙන්න වෙන්නේ ජාතිකාරණ වැඩේ හැන්ඩල් කරේ අනික පෙබරවාරි 29 ඔය දැන් මේ උම්මා දීලා යවල මචං දිගටම කිව්වේ සමාජ ව්‍යාප්තියක් නැහැ සමාජ ව්‍යාප්තියක් නැහැ සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා අප්‍රේල් මාසේ මුලත් සමාජ ව්‍යාප්තියක් නැහැ කී කීදලා 12 වෙනිදා රට ලොක්ඩවුන් මාර්තු 13 මාර්තු 13 ඔය ඊට පස්සේ රත්නපුර ඔය පෙබරවාරි 29 වෙනකොටත් ඔය උම්මා දීලා යවල සමාජ ව්‍යාප්තියක් නැහැ කී කී හිටියා ඊට පස්සේ 22යි මම මුට්ටියකුත් දැම්ම මෙතන ඒක ඊට පස්සේ මූර්ති දැම්ම මෙතන මේකින් ඔෆ් වීඩියෝ එක එළියට ආවනේ මචං මේ උම්මා දෙන එකේ මේකින් ඔෆ් වීඩියෝ එක ආවා ඒක හානෝ මචං ඒ කියන්නේ මේ සම්පූර්ණ ඩ්‍රැමැටිකල් වැඩක් සිරාවට උම්මා එක රියසල් කළා ඔව් ඒක හම්බුනොත් කවුරු හරි එවන්න නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඒ උම්මා එකේ ආවා මේකින් ඔෆ් එක මේ හරි ඉතින් අපි ඔහොම තමයි ඉතිහාසය අපේ රටේ අපි ඉදිරියට යන්නේ ඉතින් අපේ රටේ වර්තමානයේ වර්තමානයේ ඊට වඩා ආඩම්බරෙන් එන්න පුළුවන් ඇති ෂුවර් එකට සාමාන්‍ය දෙයක් එහෙමනේ ඉතින් මොනවද තියෙන්නේ පොලිසිය පැත්තේ නිවුස් එකක් තියෙනවා කොයි හා හා මේක පොලිස් පොඩ්ඩන්ට එන නිවුස් එකක් පොලිස් නිලධාරීන්ට නීති සහන යෝජනා ක්‍රමයක් කියලා තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ලංකාදීපෙන් ගන්න. ඒ කියන්නේ පොලිස් නිලධාරියෙක් තමන්ගේ රාජකාරී විෂය පතය තුල සිද්ධ කරන ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් නීතිමය රාමුවකට යාව කොටු වුණොත් FR වැටුණොත් කියලා කියනවා. FR වැටුණොත්
ඒ සඳහා නීති ආධාර ලබා දෙන්න නීති සහන යෝජනා ක්‍රමයකට ඔන්න පොලිස්පතිවරයා අනුමැතිය ලබා දීලා තියෙනවා කියලා පොලිස් මූලස්ථානයේ වාර්තා කරනවා. ඒ කියන්නේ රාජකාරී විෂයපතේ තුල සිදු කරන ක්‍රියාවක් නේද? සිද්ධාලේප ගෑවොත් දෙනවද පොලිස්පතිතුමා නීති සහන? දෙනවා ඇති. දෙනවා ඇති. ඒ රාජකාරීට අදාළ එන්නේ දෙන්නේ. يعني කොයි හරි ඉදට නර්සින් උගන්වන්නේ. ඒ පොලිස් කෝස් එකේ කොයි හරි ඉදින් දන්නේ නර්සින් උගන්වන්නේ. ඒක අන්තිම පාඩම. අන්තිම පාඩම හම්බෙන්නේ නඩුව වැටුනට පස්සේ. සමහර ඉන්න ඒත් පාඩම ඉගෙනගෙන නැහැ. ඒකේ තව මරුව එකක් තිබුණා. ඒකේ ෆන්ඩින් කරන්නේ කොහොමද කියලා තිබ්බ නේද නිවුස් එකේ. මම දැක්කා ඒක. ලංකාදීප නිවුස් එකේ නම් ඒක නැහැ. මම දැක්කා ඒ ස්ටේට්මන්ට් එකේ තිබුණා. මම දැක්කා ඒක. මම ඒක ටග් ගාලා බලලා කියන්නම්. හරි. එතකම් මට නිකන් හිතුණු එකක් තමයි හසා දැන්. මේ ආ තියෙනවා. ඒ කියන්නේ නිලධාරියෙක් හරි. නීතිපති දෙපාර්තමේන්තුව මගින් රජයේ නීති සහාය ලබා දීම ප්‍රතික්ෂේප කරන හෝ නීති සහාය ලබා නොදෙන අවස්ථාවලදී පුද්ගලික නීතිඥ සහාය ලබා ගැනීම සහ වෙනත් නීති සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් පොලිස් නිලධරයන්ට සිදුවන ආර්ථික අපහසුතාවයන් සඳහා මේ යෝජනා ක්‍රමය භාවිතා කරලා නිලධාරීන් වෙත මූල්‍යමය සහනයක් ලබා දීම මේකේ අරමුණ වෙනවා. එතකොට මේකෙදි කියනවා තවදුරටත් මේ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ පහත නිලධාරීන්ට හිමි වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු මේ යෝජනා ක්‍රමයේ සමාජික පොලිස් නිලධාරීන්. ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරතව සිටියදී කරන ලද ක්‍රියාවකට අදාළව යෝජනා ක්‍රමයේ සමාජිකත්වයේ ලබා සිටින දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න නිලධාරීන්. ඒ වගේම මේ යම් පොලිස් නිලධාරියෙකුට මේ යෝජනා ක්‍රමයේ සමාජිකත්වයේ ලබා ගැනීමට රුපියල් 10ක මාසික සමාජික ගාස්තුවකුත් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට සිද්ධාලේප කුප්පියක් තරම් රුපියල් 10කුත් ගෙවන්න තියෙනවා නේද? කොහොම හරි නේද? ඕකේ මට එනවා ප්‍රශ්නයක් මෙහෙම. දැන් ඔය නීතිපති දෙපාර්තමේන්තුව හෝ ඒ ආයතන දෙකක් කිව්වේ ඒගොල්ලෝ නීති සහාය ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවවලදී ඔය යෝජනා ක්‍රමයෙන් දැන් පෞද්ගලික නීතිඥයෝ ලබා ගන්න මේ අරමුදල් සපයන්නේ. එතකොට ඔය නීතිපති දෙපාර්තමේන්තුවයි ඒ කියපු අනිත් ආයතනයයි නීති සහාය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ මොන වගේ අවස්ථාවවලදීද? එතකොට පොලිස් නිලධාරියෙක් රාජකාරියට අනුරූපව කටයුතු කරලා තිබියදී එයාට FR කේස් එකක් වැටලා තියෙන අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුව නීති සහාය ලබා දීම ප්‍රතික්ෂේප කරනවා බොහෝ වෙලාවට. ඔව්. එන්නේ නැහැ. ඒත් අතනනේ ඔය ඔහොම කිව්වට හසා හමුදාවේදී කතාව ටිකක් වෙනස්. හමුදාවයට මොනාරි හමුදාව ඇතුලේ වෙනම ඉතින් නීති පද්ධතියකුත් තියෙනවනේ. ඔව්. ඒ හමුදාව ටික හමුදාවේ මැදිහත් වීම මැදිහත්කම වෙනස් මේ මොකක් හරි සිද්ධියකදී ඒ වගේ නීතිමය කටයුත්තකට ඇදී පොලිසියෙන් නම් වෙන්නෙම උඹලා අර කෙලෝ ගත්තනම් උඹලා බලා ගනින්න කියලා. ඒ කියන්නේ එහෙම නිලධාරින් ඕන තරම් මට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මම මට රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉද්දිත් මට හම්බුණා පොලිස් නිලධාරින් මචං. රාජකාරී වෙලාවේදී තියපු වෙඩි පහරකින් මිය ගියපු එහෙම කරි සිද්ධියකට සම්බන්ධ. බලු බල්ලෙක් නෑ මිනිස්සු බලා ගන්න. තනියම තමයි පරිපෝ. ඒ කියන්නේ ඕගොල්ලොන්ට ෂුවර් නැත්තම් පොලිස් නිලධාරින්ට ෂුවර් නැත්තම් හොයලා බලන්න ඔයාලා කට්ටිය කන පරිප්පු. ඒකේ හසා මේ නෑ මම මේ කියන්නේ මේ මේක අනිත් පැත්තෙන් පොඩි අනිත් පැත්තේ යෝජනාවක් කරනවා. ඔයගොල්ලෝ බය නැතුව FR කේස් වලට බය වෙන්න එපා කියලා කියන්නේ. ඔව් ඒකනේ කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඕන එකක් කරන්න FR කේස් වලට බය වෙන්න එපා කියලා දෙකක් කියනවා. එකක් තමයි FR කේස් කොච්චර ආවත් ඔයගොල්ලන්ට උඩට යන්න පුළුවන් මේ මම ඇවිල්ලා තියෙන්නේ. ඔව් එකක් ඒක. නෑ ඒක දැන් මේ මේ තියෙන සැකැස්ම ඇතුළේ ඒක ඇත්තනේ. ඇත්තනේ. දැන් ඉන්න DIG ලගෙන් කියන්නේ චෝදනා සහිත චෝදනා නෙවෙයි කියනවා අධිකරණේ වැඩිකාරයෙක් කරපු එක්කෙනෙක් නේ පොලිස් ප්‍රතිපුටුවේ ඉඳගෙන තියෙනවා. එහෙනම් නම් ඕගොල්ලෝ ඔයාටත් එන්න ඕනේ නම් ඔයා වැඩි කරගෙන එන්න. කරගෙන එන්න. අනිත් එක FR ආවට බය වෙන්න එපා. අපි වියදම් කරනවා. වියදම් කරනවා සල්ලි නැතුව. මේවා හසා වැඩි කල් තියෙන්නේ නැහැ නේ. ඔව් මම කියන්නේ FR දාන කට්ටිය පොඩ්ඩක් ඉවසීමෙන් ඉඳලා ආණ්ඩුව පෙරළුනාම දාන්න. දාන්න. නෑ FR එකට ආණ්ඩුව පෙරළන් ඇදගෙන යන්න. මීට දැන් යන්න. අල්ලන්නේ. අනිත් එක හසා බලන්න දැන් එයා මේ ඔය ගේන නීතිය තියෙනවනේ. ගේන හදන මේක තියෙනවනේ. තමන්ගේ අත්දැකීම් නිසා නේද ඒක කරන්නේ. කියන්නේ යාට ඔව් වියදම් කරන්න සල් නැති හින්දා යාට අපහසුතාවට පත් වෙලා තියෙනවා. යා ලොකු තැනට ආවට පස්සේ පොඩි ළමයින්ට උදව් කරනවා. පොඩියට උදව් කරනවා. ඒක. ඒක කෑල්ලකට නම් මම එකග නැහැ. තව කෑල්ලක් දාලා තියෙනවා. ඔව්. තාත් එකග නැහැ. එයාත් එකග නැහැ. එයාට තරහ වෙනවා ඒකට. ඔයා කොහොමද බටේ? මට එමෙලේ කියන්නේ. අයියනේ. දේශපාලන දෙන්නකොට පොලිස්පති හැටියට වැඩ බාර අරගෙන අර ජනාධිපති වෙහෙම හම්බෙන්න ගියන අර සම්ප්‍රදායිකව දෙන පළකයක් තියෙනවනේ ඒක පොලිසිය සාත්‍රීය විද හමුදාවේ ප්‍රධානියා වුණාම ඒ අදාළ ආයතනයේ
ලාංඡනය ගහපු පළකයක් ගනලා දෙනවා ජන ඉන්න ජනාධිපතිට සම්ප්‍රදායික තෑග්ගක් ඒක. ඒක දීලා ඊ වැඩ බාර ගන්න තැනදී කතාවක් කරනවා පොලිස්පතිතුමා. ඒකේ ලස්සන කතා ටිකක් කියනවා. පාතාලය අතුගා දමනවා කියලා කියනවා පොලිස්පතිතුමා. මෙහෙමයි. දැන් හැමෝටම අප්පුඩි ගහන්න හිතන එකක් නේ ඒක. හරි. පාතාලය අතුගා දමනවා කිව්වම හැමෝටම හිතෙනවා අප්පුඩි ගන්න. ඒ කියන්නේ ඕන කෙනෙක් කැමති ඒකට. ඒ කියන්නේ Tamanට කවුරු අනවශ්‍ය කණ්ඩායමකින් කරදර තියනවනම් ඒ කණ්ඩායමට කවුරු එරෙහි වෙනකොට ඒකට හැමෝම කැමති. දැන් අපේ ගෙවල් පැත්තේ රාගම පොලේ මචං පොලේ බඩු විකුණන අයගෙන් කප්පන් එකතු කරන අය. හරි. ඊට පස්සේ ඒ පැත්තේ එක අයියා කෙනෙක් හිටියා. එයා මේ පොලොස් විකුණන්නේ මේකේ. එයා පොලොස් විකුණන්නේ. එයා ඔය කප්පන් එකතු කරන්න එන අයෙක් ගේම. එයා ගේම ඉල්ලනවා මේ මේ පොඩි තට්ටු කරන අයක ආව ලොකු කඩවල වලින් ගත්තත් කමන්නේ නැ මේ අර බලන්න අර 100 මිටිස් ගඩවල් විකුණන එක්කනගෙන කප්පන් ගන්නවා රෙමෙ කියලා එයා පාතාලය එක්ක ගේම එක පොඩි ගේමක් කියලා කප්පන් එකතු කරන්න එන අයත් එක්ක ගේමක් ඉල්ල ගත්තා එකක් මේ පස්සේ මිනිස්සු පොලේ කට්ටිය එයාට හරි ආදරේ එයාට පොලොස්පති කියලා දැක්ක යන්නේ නෑ ඔව් පොලොස්පති පොලොස්පති ආදරේට කියන්නේ පොලොස්පති කියලා ඒ පොල රන් කරන්නේ දැන් ඒ පොලොස්පති අයියා තමයි ඒ සීන් එකේ ඉන්නේ මිනිස්සුන්ට ආදරේ ඉතින් අර වගේ ඒ වගේනේ දැන් මේ මේක කිව්වහම මිනිස්සු හැමෝටම ආදරේ හිතෙනවා අනේ ෂෝක් බලන්න අපේ පොලොස්පතිතුමා මේ කොච්චර ෂෝක්ද කියලා මට තා පොඩ්ඩෙන් කියන පොලොස්පතිතුමා බඩත් කියෙන්නේ මට මතක් වුණා ඒ වෙලේ හැබැයි දැන් පාතාලය කියන්නේ එහෙම බොමලුවක් නෙවෙයිනේ එහෙම හිතනහම ඊලපතක් කර කතු ගාලා දාන්න මොකද දැන් මේ ලෝකේ රටවල් 216ක් දොන්න ඔහොම ගණක් තියෙනවා මට පොලිස්පතිතුමා රටවල් දෙකක් පෙන්වන්න ඔය කියන වැඩේ කරලා තියෙනවා පාතාලය අතු ගාලා තියෙන රටවල් දෙකක් පාතාලය අඩු වෙලා තියෙන ක්‍රම දෙකක් දෙක කීපයක් තියෙනවා හසා ඔව් එකක් තමයි අඩු වෙලා ඔව් පාතාලයට ලොකු වෙන්න බැරි හේතු තියෙන දැන් සමහර ලාවට සමහර රටවල් තියෙනවා ඒ රටේ තියෙන ආර්ථික ශක්තිය නිසා දැන් අපිටම ස්විස්සලන්තය කියලා ස්විස්සලන්තේ ආර්ථිකය ඉතා විශාලයි මිනිස්සුන්ගේ බයින් පවර් එක වැඩි රටේ නීතිය එහෙන ශක්තිමත් එතකොට මේ රටවල පාතාලයේ කුඩයි එහෙම රටේ සාධක ගණනාවක් අංශ ගණනාවක් එකතු වෙලා හරියට ක්‍රියාත්මක වුණාම තමයි රටක් වුණොත් තමයි ඉස්සෙල්ලම පාතාලය නැති කරන්න හෝ කුඩා කරන්න ක්‍රියාකාරකම් අඩු කුඩා කරන්න කියන්නේ නැති වෙන්නේ නැහැ නේ මචං දැන් අනිත් එක තමයි ඔය ඇම්ස්ටර්ඩෑම් කොහෙද මෙහි වගේ ඒ පාතාලේ මුකුත් කරන්න ඕනේ නැහැ ඒ ටික ඔක්කොම ලීගලයිස් කරලා ඒක ඉතාලම ඒක ඉතාලම සාර්ථක ක්‍රමයක් කියලා ඒ රටවල පෙනිලා තියෙනවා. ඒ කියන්නේ ඉල්ලීගල් ඒවට ඒගොල්ලෝ ඉතාලම දරුණුවට නීතිය ක්‍රියාත්මක කරනවා. ඒත් මිනිස්සුන්ගේ අනිත් ඒවා ටික කොහොම හරි ඒගොල්ලෝගේ ස්ට්‍රීම් එක ඇතුළට අරක් දෙනවා. තව විදියක් තියෙනවා කරන්න පුළුවන් අඩු කරලා. අන්න හරි මම කියන්නේ ඔය තමයි සාමාන්‍ය ලෝකේ මිනිස්සු විශ්වාස කරන ක්‍රමය. පාතාලේ වෙනස් අඩු කරන්න මචං තව විදියක් තියෙනවා මචං අඩු කරන්න පුළුවන් තව එකක් තියෙනවා හසත් තව ලෝකෙ දැන් මේ ෆින්ලන්ඩ් වගේ කට්ටිය හිතනවා පාතාලය වගේ දේවල් සෑහෙන කියන්නේ මේ රේෂියෝ එක ගොඩාක් අඩු කරන්න පුළුවන් ළමයින්ට තාම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න හොඳ කියන්නේ අධ්‍යාපනය කියන්නේ අර නිකන් අර කම්ප්ලීට් අධ්‍යාපනයක් දුන්නාම මචං ඒක ක්‍රීඩාව තියෙන විෂය දැනුම තියෙන ප්‍රායෝගික දැනුම තියෙන කියන්නේ කෙලින්ම එළියට යනකොට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන අය හදුනහම පාතාලය කුඩා වෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. දැන් අපි කියන්නේ කියලා අතුගාලා දාන්නේ නේ මචං. ඔව් අපි කතා අතුගාලා දාන්නේ. අපිට වෙන ඒක මරුනේද අපි හිතන්නේ පාතාලය ගැන අඹකොළ කියලා. ආපෝ මේ විදුලි අඹකොළ වැටලා කියලා එක එක ඉඳලා අරගවිලා අතුගාන. එච්චර ලේසි වැඩක් නෑ ඉතින් මෙච්චර දවස් ඕක නොකර ඉන්න විදියක් නෑ කොහොමද? ඔය කිව්වේ අතුගාන්න දානවා කියලාද දන්නේ නෑ. නගර සභාව ජොබ් දෙනවා වගේ. නෑ තව ක්‍රමයක් තියෙනවා. විදියක් තියෙනවා. ඇත්තටම පාතාලය අඩු කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක තමයි ඔය මේ AI හින්දා අපිට ජොබ් නැති වෙන විදිය තියෙනවා. ආ. AI සිස්ටම්ස් ආවහම අපිට රස්සාවල් නැති වෙනවා. ඒ කියන්නේ රොබෝලා සහ කෘතිම බුද්ධිමය පද්ධති විසින් රස්සාවල් කරන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට නිකන් ඉන්න වෙනවනේ. අන්න ඒ ක්‍රමයේ ඔන්න අත්හදා බලන්න පුළුවන්. ඒ කියන්නේ පාතාලේ කට්ටිය කරන ජොබ් ටික පොලිසියෙන් කරනවා. පොලිසියෙන්. ඒත් පාතාලේට කරගන්න දෙයක් නැහැ නේ මචං. ඔව්. පාතාලේට එතකොට රස්සාවල් නැහැ කියනවා නේ. ඇඟට නොදැනි වෙන මොකක්ද එකක් කියවන්නේ. නෑ වාකිය දැන් රොබෝ ලැවිල්ලා අපේ ජොබ් ටික ගන්නවා වගේ එහෙම නැත්නම් දැන් එට්කාගේ විසම ගෙවුවා මාර්තු මාසයක් ගිහින් පොල් කඩන්නත් ඉන්දියාවේ ගිහින් ගෙවිලා අපිට රස්සාවල් නැති වෙනවා වගේ පාතාලේ ජොබ් ටික පොලිසියෙන් කරනවා. ତୁର පාතාලේ? ତୁ ජොබ් ටික පාතාලේ ඉවරයිනේ. පාතාලේ ඉවරයිනේ. රස්සාව නැහැ. පාතාලේ රස්සාවද දෙන්නේ? රස්සු ගන්නවා. ඈ
පාතාලේ මේ දවස්වල මේ දක්ෂ වෙඩික්කාරයෝ වෙනවා කියලා. ඒතර දැන් ඔක්කොම වෙඩික්කාරයෝ පාතාලේ අය පොලිසියට ආවම දක්ෂ වෙඩික්කාරයෝ හොය හොය ඉන්න දෙයක් නැහැ. පොලිසිය දක්ෂම වෙඩික්කාරයෝට ගින්නේ පොලිසිය. දනිස්සර තිබ්බ වදින්න ඔළුවට. එච්චරට දක්ෂයි ඒ කියන්නේ කොටිම්ම වැර ඉලක්කේ වරද්දලා වැඩිල්ලක් තියාගන්න බෑ. කෙලිම ඔළුවට වදින්න. ඇට කුඩු වෙනවා යන්දේවල ඉඳන් ඉන්න මිනිස්සු. sorry.com වෙන්න වදින්න. ඒකත් හොඳ ක්‍රමයක් මොකද ඒ දැන් අපි මං කියන්නේ මෙහෙ ඔය කරන්නේ නැහැ. ඒකයි මං කියන්නේ. මෙහෙ නම් කරන්නේ නැහැ. කරන්නේ නැහැ. මං කියන්නේ අන්න වැඩ කරනවා. අන්න වැඩ කරනවා නම් පාතාලේ වැඩ ටික ඔක්කොම ගන්න පොලිසිය ඇක්වය කරන්න පාතාලේ වැඩ ටික. පාතාලේ කෙලින්ම අතු ගෑවිලට මේ පාතාලේ හැඳි ගෑවිලට. දැන්ටත් හැබැයි මේක ඉනිෂියේට් කරනවා නම් මේ පහුගිය දවස්වල නිවුස් ගොඩක් ආවා නේද? පොලිස් නිලධාරීන් අයිස් විකුණලා වුණා. නේ ගංජා වුණා වුණා මම මේ කියන්නේ ආව හිතලා කියනේ නේ මේ අපි ඊයේත් ප්‍රවෘත්තියක් ප්ලේ කරේ මචං අර වෙන කෙනෙක් කියන්නේ අර මාධ්‍ය වේදී ශාන්තද කොහෙද කියන්නේ මේ පොලිස් නිලධාරීන් බේරගන්න කතා ගන්න පාතාලේ කියලා අයි පහුගිය දවස්වල ප්‍රවෘත්ති ගියේ මේ මේව මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාම කියපුවා මේ එක්කෝ සක්‍රීය සේවයේ ඉන්න හමුදාසේ බලුන් එහෙම නැත්නම් විශ්‍රාම ගිය පොලිස් හෝ හමුදා නිලධාරීන් මේ සම්බන්ධයි කියලා පහුගිය කාලේ වෙච්ච ගොඩක් ওই දෙන්න ඇවිල්ලා මොටර් සයිකල් වලින් වෙඩිතියලා යන ඒවට ගොඩක් වෙලාවට සක්‍රීය සේවයේ ඉන්න අය තමයි වෙඩික්කාරයෝ විශ්‍රාම ගිය අය තමයි මොටර් සයිකලේ පදින්න කියලා. සරට. ඔව්. ඒ කියන්නේ දැන්ටත් පොඩ්ඩක් පාතාලේ උඩ රස්සාවල් නැති කරගෙන යන්න. පාතාලේ උන් දැන්ටත් පොඩ්ඩක් හැම අය අර බයික් රෙන්ට් සර්විස් එකකුත් කරලා දෙන්නේ. ඔව්. බයික් රෙන්ට් සර්විස් එක. අර පැත්තේ හොරකම් කරලා අර පාතාලේ උන් එළියට බැහැ. රස්සාව නෑ. බම් මට දෙපා වෙලා බන් තින්. ඇයි මොකෝ මේ පොලිසිය උන් එක්ක බෑ බං අල්ලනවනේ නෑ බං අපේ රස්සාව. හැම ඩොට් එකක්ම කරෙක් කරා මේ ඔය ජාතිය නාට්‍යයක් කළා ජයලාල් රෝහණ හරිද මේ මට මතක නෑ 2010ට විතර නම් කලින් මතක විදියට පොලිස් තමයි නාට්‍ය නම පොලිස් නාට්‍ය නම පොලිස් ඒකේ පොලිස් ලොක්කට ඉන්නේ ජයලාල් රෝහණ ඒකේ තියෙන්නේ මනක්කල්පිත රාජ්‍යයක මනක්කල්පිත ස්ටේට් එකක මනක්කල්පිත පොලිසියක් හොඳේ ඒගොල්ලෝ මේ පොලිසිය මම මෙහෙම කරලා වැඩ කරලා අපරාධ නැති වෙනවා ඒ ස්ටේට් එකේ අපරාධ නැති වෙනවා දැන් එතකොට පොලිසිය මොකද පොලිසිය මොකද කරන්නේ පාතාලේ අතු ගෑවම ඉතුරු වෙන ප්‍රශ්නේ පොලිසියට සිද්ධ වෙනවා දිගටම කහිරවල වල පාර පාර දරනවා වෙන වැඩක් නැතිවනේ පොලිසියට කරන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ නෝ ඒ නාට්ටි මම කකුල් දෙක වනවනේ ඉන්නවා කකුල් දෙක වනවනේ ඉන්නවා මචං බඩවල් එනවා පොලිස් නිලධාරීන්ගේ කකුල් දෙක වනවනේ නිකන් ඉඳලා මේ කරන්න රස්සාවක් නැහැ මොකක්වත් නැහැ උසස් වීමක් මලට ගන්න බෑ ගන්න බෑ නේ ඉතින් වෙඩි තැබීම කිරේ දැමීම කොහොමද අයියෝ KPI තියෙන එතන නඩු ගන්න නඩු නැහැ ඉතින් අපරාධ නැහැ නේ එන කේස් එක අර දැක්කනේ අර පොලිස් නිලධාරී යනකොටත් කියන්නේ යාගේ KPI ඔව් මං අච්චරක් අත්තනකට මෙච්චර නඩු දාලා තියෙනවා මෙච්චර ඩියෝ ගහලා තියෙනවා ඩියෝ ගහලා තියෙනවා ඒ වෑන්නේ මනින්නේ ඉතින් එතකොට උසස් වීම අරම ඔක්කොම නතර වෙනවා දැන් කල්පනා කරනවා පොලිසිය නැවත කොහොමද වරප්‍රසාදලාභී රස්සාවක් බවට පත් කරගන්න කියලා කල්පනා කරලා අර ජයලාල් රෝහණ රඟපාන පොලිස් ලොක්කගේ චරිතේ අඳිනවා නියම ප්ලෑන් එකක්. පොලිසියෙන් අපරාධ කරන්න පටන් ගත්තා. වැඩක් නැති නිසා. වැඩක් නැති නිසා. එයාලම කරලා එයාලම බලන්න. පොලිසිය ඒ පොලිසිය ඒ රටට ඒ ස්ටේට් එකට ඕනේ කියලා පෙන්නන්න. ආ. අපරාධ කරලා ඒගොල්ලෝ බකින් අල්ලන්නේ නැහැ. අල්ලන්න ඒගොල්ලෝ බකරු. මම බාව බල්ල ගන්න බෑ ඉතින් ඒ ස්ටේට් එකට ඕනේ නැති යනවා ස්ටේට් එකට පොලිසිය ඕනේ නැතුව යනවා එහෙනම් පොලිසිය මේ රටට අවශ්‍යයි කියලා පෙන්නන්න පොලිසිය අපරාධ කරන්න පටන් ගන්නවා ඒක නම් නාට්‍යයක් යන් ඉදිරියට පස්සරද වන්ද අපි මේ යන්නේ කමන්න යා
අවසර අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ආයුබෝවන් මංජු ආයුබෝවන් මං හිතන්නේ DD එකට ආවම DD එකට ආවමයි මේ අද DD එකට මේ ආරාධනා කරන්න ප්‍රධාන හේතුව මේ මොකද්ද මේ පටන් ගන්න හැදෙන අලුත් ජාතික ව්‍යාපාරය මේක අපිට මේ වෙනම අපි ඉදිරියේදී කතා බහ කරන්න මොක බලමු ටිකක් දීර්ඝව තුන්වෙනි දවසේ තියෙන ඉවෙන්ට් එක ගැන අපි චුට්ටක් පැහැදිලි කරලා දෙමු කොමංජු බහඳුරු ඔව් ඇත්තෙන්ම අපි මේ ජාතික ව්‍යාපාරයක් ලංකාවේ අලුතින් නිර්මාණය කරන්න අපි සැලසුම් කරේ අපි දන්නවා ඔබතුමන්ලත් ඉතාම හොඳින් දන්නවා ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනය සහ ඒ දේශපාලනයේ බල බලය ලබා ගැනීම උදෙසා තමයි මේ තාක්කල් ජාතික ව්‍යාපාර ලංකාවේ ක්‍රියාත්මක වුණේ. හැබැයි මුල් යුගයේ ඒ කියන්නේ නිදහසින් පස්සේ බල්පොල රාහුල හාමුදුරුවෝ වගේ ආරම්භ කරපු ජාතික ව්‍යාපාර ඉතාම ප්‍රශස්ත මට්ටමක තිබ්බ ජාතික ව්‍යාපාර. හැබැයි ඉන් අනතුරුව බිහි වෙච්ච ජාතික ව්‍යාපාර අපි දැක්කා එක්තරා ආකාරයකට යම් කිසි කඩේ යාමක් සිද්ධ කරා. ඒක පවතින පාලනය. පවතින පාලනයේදී ඒකෙන් වෙච්ච දේ තමයි ජාතික ව්‍යාපාරත් විනාශ වුණා. ඒ දේශපාලන පක්ෂ රටට කරපු සෙතකුත් නැහැ. පෞල් දේශපාලනයක් තමයි අපි මේ දක්වා අපි දැක්කේ. ඕගොල්ලෝ දන්නවා සේනානායකවරුන්ගේ පෞල් දේශපාලනය තිබ්බා. ඒකෙන් මිදෙන්න බණ්ඩාරනායක ඒක ප්‍රතික්ෂේප කරලා ගිහිල්ලා ශ්‍රී ලංකාව එක හදාගෙන ඔහුත් අරගෙන ආවේ පෞල් දේශපාලනයන්නේ. ජාතික ව්‍යාපාර උදව් වෙන. ජාතික ව්‍යාපාරවල උදව් වෙයි. පැහැදිලියම. ඉන් අනතුරුව රාජපක්ෂ මහත්වරුන්ගේ පෞල් දේශපාලනය ආවා. ඒක කොච්චර දුරකට අපේ රට අරන් ගිහිල්ලා තියෙනවද සහ ඒ සිද්ධ වෙච්ච විනාශය මොකක්ද කියන කාරණා මම හිතන්නේ අද හැමෝටම පැහැදිලි අවසානයේ අරගලයක් කරලා තමයි ඔවුන්ගේ ඊටාම දක්ෂයා කියලා හිතපු එක්කෙනා ඊටාම මෝඩයා බවට පත් වෙලා මෝඩ රජෙක් බවට පත් වෙලා අවසානයේ මුට යන්න සිද්ධ වුණා. එහෙමයි. එතකොට මේ වෙද්දී රට සමාජාර්ථික වශයෙන් විශාල ඛේදවාචකයකට ඇවිත් තියෙනවා. ඒ වගේම තමයි මේ ඛේදවාචකයකට විසඳුමක් ගේන්න පක්ෂ දේශපාලනය අද අසමත් වෙලා තියෙනවා. මේකත් එක්ක සිවිල් පුරවැසියන්ට අද සිවිල් පුරවැසියෝ මර්ධනය වෙමින් යන්නේ. පනත් ගෙනල්ලා මර්ධනය කරනවා. ඒ වගේම ආර්ථික වශයෙන් මර්ධනය කරනවා. බදු ගහලා මර්ධනය කරනවා. එතකොට මිනිස්සු වෙනුවෙන් කතා කරන සාධාරණයේ වෙනුවෙන් පෙනී ඉන්න මැදිමාවතක ඉන්න සුවාදීන සුවෛරි ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය අපිට හැඟී ගියා. ඒ අනුව තමයි අපි මේ ජාතික ව්‍යාපාරය නිර්මාණය කරන්නේ. මේකට මේ රට වෙනුවෙන් අවංක කැක්කුමෙන් වැඩ කරන ඕනම කෙනෙක්ට ඇවිල්ලා මෙතන වාඩි වෙලා ස්වාධීනව මේ රට ගොඩනැගීම උදෙසා අපේ ජනතාව දැනුවත් කිරීම උදෙසා මේ ජාතික ව්‍යාපාරයත් එක්ක වැඩ කරන්න හැකියාව තියෙනවා. මංජු මේ ජාතික ව්‍යාපාර දැන් මේක අපි දැකලා තියෙන සාම්ප්‍රදායික ජාතික ව්‍යාපාරවල හැඩයක්මද තියෙන්නේ? එහෙම නැත්නම් එතනින් එහාට ගියපු මොන හරි අලුතෙන් යෝජනා වෙනවද මේක ඇතුළට? බ්‍රුනෝ ඒකට උත්තරයට කලින් තව චුට්ටක් ස්වාමින්වහන්සේ කියපු එකෙන් පොඩි දිගුවක් මම ගන්නම්. ඒ කියන්නේ මේක මම හිතන්නේ මේ පටන් ගන්න මේ වගේ ජාතික ව්‍යාපාරික අවශ්‍යතාවය ගැන සාකච්ඡාව අපිට යන්න ප්‍රධානතම හේතු උනේ ලංකාවේ මේ වෙලාවේ තියෙන මේ සියලුම අර්බුදයන් ගත්තොත් එහෙම සමාජීය ආර්ථික දේශපාලනික අර්බුදයන් ගත්තොත් එහෙම අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේකට විසඳුම් දෙන්න තියෙන පුද්ගලයන් පවතින දේශපාලන ඇතුළේ නැහැ කියලා. ඒතරේ හැබැයි ඒකට විසඳුම් දෙන්න තියෙන හැකියාව තියෙන ඒ ප්‍රවීණත්වය තියෙන පුද්ගලයන් ඕන තරම් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ එක්ක දේශපාලන ඇතුළේ නැහැ. එහෙම නැත්නම් මේ දේශපාලනේ එන්න කැමති නැහැ. මේ තියෙන ජරාජීර්ණ දේශපාලනේ හින්දා. ඒතර ඒගොල්ලන්ගේ අදහස් හැමතැනම හුදකලා වෙලා කිසිම ආකාරයකින් ප්‍රයෝජනෙට එන්න දෙ තත්ත්වයක් තියෙනවා. දැන් පෞද්ගලිකව මමත් දේශපාලනේ කරනවානේ. නමුත් අපිටත් තේරෙනවා ඒ කියන්නේ අර දේශපාලනේ පිළිබඳ තියෙන අකමැත්ත නිසා මේ වෙලාවේ තියෙන අර්බුදයන් වල විසඳුම් විශාල ප්‍රමාණයක් එළියේ යට ගැහිලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ රටක් විදිහට ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි එකයි මේ වගේ පුනරුද ලංකා කියන ජාතික ව්‍යාපාරය පටන් ගන්නට ප්‍රධානතම හේතු උනේ ඔන්න ඔය විසඳුම් දෙන්න. ඒ කියන්නේ දේශපාලන පක්ෂවලට එකතු වෙලා ඕ එහෙම නැත්තම් දේශපාලනයක් ඍජු දේශපාලනයක් කරන්න අකමැති. නමුත් මේ වෙලාවේ තියෙන සමාජයේ තියෙන සමාජීය දේශපාලනික ආර්ථික අර්බුදවලට විසඳුම් හොයන්න දෙන්නට කැමති පුද්ගලයන්ට සමාජ සේවයක් වශයෙන් අන්නේකට අවශ්‍ය වේදිකාවක් හදන එකේ අරමුණු කරගෙන තමයි මේ ව්‍යාපාරය පටන් ගන්න මූලිකම හේතු වුනේ. මොකද මම හිතන්නේ ස්වාමින්වහන්සේ ඒ කියන්නේ අපේ අනිත් ජාතික දේශපාලන ව්‍යාපාරවලට වඩා වෙනස් වීම කියන තැනදී අපි ගොඩාක් උත්සාහ කරනවා හැමතිස්සෙම යම් කිසි දෙයකට ඒ කියන්නේ විරෝධත්වය පාන එකට එහයින් ගිහිල්ලා
මේ වෙලාවේ ප්‍රශ්න වලට අපි කතා කරනකොට ඒකට උත්තර සොලියුෂන් මේ සෙන්ට්‍රික් කියන එක නේ උත්තරත් එක්ක ගිහිල්ලා බලපෑම් කරන්න පුළුවන් කණ්ඩායමක් විදියට උත්තර දෙන ප්‍රොටෙස්ට් උත්තර දුන්න ප්‍රොටෙස්ට් තමයි කරන්නේ ඊට පස්සේ ඒකනේ මහපාර කරන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා ඒ කියන්නේ යම් කිසි යම් යම් දේවල් විවේචනය කරලා ඒවා එලිදරව් ක්‍රීම් කරනවා වගේම එතනින් එහාට ගිහිල්ලා විසඳුම් ඉදිරිපත් කරන කණ්ඩායමක් මොකද ඒක ඇතුලේ තමයි මේකේ බලය කියන එක අර තිරසාර විදියට ගොඩනැගෙන්නේ කියන එක අපි විශ්වාස කරනවා ඉතින් අර සොලියුෂන් සෙන්ට්‍රික් කියන එක මම හිතන්නේ අපේ DNA එකක් විදියට අපි තියාගන්න උත්සාහ කරනවා පැහැදිලිව ඒතර එතනදී අපි විශ්වාස කරනවා ගොඩක් අයට ඒ තමන්ගේ දෙන විසඳුම් එක්ක මේ මෙතනට ඇවිල්ලා ඒ තමන්ට කැමති කාරණයකදී ඒ දායකත්වය ලබා දීලා රට වෙනුවෙන් ඊට පස්සේ ඒ කාර්යයට එහායින් කියන දෙයක් සිද්ධ වෙනවා නම් එතනදී ඒකට සම්බන්ධ නොවේ ඒ කියන්නේ හැමෝගෙම කැමති සාකමැති ශේෂ්ත්‍රයන් තියෙනවානේ ඒතර ඒ ශේෂ්ත්‍රයන් තෝරාගෙන කරන්න දැන් අපි හිතමුකෝ කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් නම් දැන් සම්බන්ධ වෙන ක්‍රමය මොකක්ද අපි හිතමුකෝ දැන් අපිත් එක්කත් ඉන්නවා මේ රටේ බහුතරයක් මිනිස්සු හිතනවා රයිට් මෙහෙම දෙයක් වෙන්න ඕන රයිට් මට දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වැඩ කරන්න බෑ හැබැයි රට වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න කැමතියි කියලා. ඒකට ඒ වගේ කෙනෙක්ට කොහොමද මේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුළුවන් මොනවාද ඒගොල්ලන්ට කරන්න තියෙන වැඩ මංජු? ඔව් ප්‍රධාන වශයෙන්ම ඇත්තටම දැනට ස්වාමීන් වහන්සේ අපි අඳුරාගත්ත ප්‍රධාන කොටස් පහක් තියෙනවා අපි අවධානය යොමු කරන ප්‍රමුඛතාවය දෙන. ඒ කියන්නේ මානව අයිතිවාසිකම් මොකද මේ වෙලාවේ දැවැන්ත වශයෙන් මේ මහපොළොවේ අභියෝගයෙන් ලක් වෙන දේවල්. ඒ කියන්නේ වංචාව සහ දූෂණය කියන එක. ඊට පස්සේ මානව ඒ කියන්නේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම කියන එක. සමාජ සුරක්ෂිතතාව කියන එක. විශේෂයෙන්ම මේ පවර්ටි ලයින් එකෙන් පල්ලැහින ප්‍රමාණය අදින විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ තියෙන ආගමික හා ජාතික සංහිඳියාව කියන එක විශේෂයෙන්ම ඇතිවන කාලෙදී සැරෙන් සැරේ උඩට එනවා. ඒව නවත්ත ගන්න එක සහ මේ ඔක්කොමත් එක්ක එන අලුතෙන්ම දෙයක් තමයි අපි යෝජනා කරන්නේ දේශපාලන නායකත්වයේ සදාචාර හැදියාවන් සහ සදාචාරයන් කියන එක ethics කියන accountability and ethics කියන එක හදන්න. එතකොට ඒ තැනට කියන්නේ කොහොමද අපි මොන වගේ දේශපාලඥයෙක්ද කියන්නේ පුරවැසියන් විදිහට අපි ප්‍රශ්න කරලා මොන වගේ දේශපාලඥයන්ද අපි පාර්ලිමේන්තුවට මින් ඉදිරියට යවන්න ඕනේ කියන කේදී බය නැතුව ඒ ප්‍රශ්න කරන්න අවශ්‍ය කරන මොනවද කියන්නේ අද වෙනකොට පුරවැසි දන්නේවත් නෑනේ දේශපාලඥයෙක් වෙන්න නම් මොනවද අපි අහන්න ඕනේ ප්‍රශ්න කියලා ඒගොල්ලන්ගෙන් අන්නේ දෙනුවත් කිරීම තැනට යනකම්ම ඒ වගේ ඒ කියන්නේ පුළුල් කොටස් පහක් හරහා තමයි මේ වැඩේ කරන්න යන්නේ. ඒතකොට සම්බන්ධ වෙන්න තියෙන හැකියාවන් තමයි ඒ කියන්නේ මේ තමන් කැමති ශේෂ්ත්‍රයක් තෝරගෙන ඒ අදාළ ශේෂ්ත්‍රය එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් ඒ ශේෂ්ත්‍රවල තියෙන අර්බුදවලට විසඳුම් කවුරු හරි ගාව තියෙනවා නම් එහෙම. එතකොට ඒ අදාළ කමිටුත් එක්ක එකතු වෙලා මොකද මේක ඇතුලේ අපි මේ ජාතික ව්‍යාපාරයක මේ අර කියන්නේ නායකත්ව මේ ප්‍රවර්ධනයක් නෙමෙයි මේ කරන්න හදන්නේ අපි මේ ප්‍රශ්න සහ උත්තර කතා කරන්න යන්නේ. ඒතර තමන්ට අදාළ කමිටුවක වාඩි වෙලා මේ ප්‍රශ්න සහ උත්තරත් එක්ක ඒ සියලුම කණ්ඩායම් එක එකතු වෙලා ඒවට විසඳුම් හොයාගෙන ඊට පස්සේ විසඳුම් අදාළ තැන් වලට අරන් ගිහිල්ලා ඒ අවශ්‍ය බලපෑම කරන්න අවශ්‍ය කරන මාධ්‍ය සහයෝගය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ තියෙන දැනුවත් කිරීම වෙන්න පුළුවන්. ඒ අදාළ ආයතන වල ආයතන ප්‍රධානීන් දිගලා සාකච්ඡා කරන එක වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම ඒ පිළිගැනීම සහ නියෝජනය කියන එක يعني පුරවැසියන් විදිහට අර තනි පුද්ගලයෙක් විදිහට ගිහිල්ලා කතා කරනවට වඩා සමාජයක් විදිහට ගිහිල්ලා පුරවැසි නියෝජනයක් ලබා දෙන්නට ඒ දෙකට මේක ඇතුළේ අනිවාර්යෙන් අපි හදලා දෙනවා. සහ මේකට අර එකතු වෙන පිරිස් එක්ක අපි ගත්තොත් එමේ නීතිමය උදව් ඒ වගේම විදේශ මේ සංවිධාන උදව් වෙන්න පුළුවන්. මේ වෙලාවේ විශේෂම ලෝක ආහාර සංවර්ධන වැඩසටහන වෙන්න පුළුවන්. එතකොට UNDP එක වෙන්න පුළුවන්. මං කියන්නේ මේ රටේ අර්බුදයට ගොඩක් වෙලට අපිට උදව් ගන්න වෙන දේවල්නේ. ඒ වගේම ශමායතනෙ වෙන්න පුළුවන් මේ රටේ තියෙන මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමවලදී. ඒ හැම තැනකදීමත් ඒ සම්බන්ධ හරහත් මේක අර තිරසාර වැඩපිළිවෙලක් පුරවැසියන් ස්වාමීන් වහන්සේ හා කිව්ව වගේම හරියටම දේශපාලනයේ ඒ කියන්නේ මේ ආණ්ඩුවක් ආවයන් පස්සේ නැති වෙන ව්‍යාපාරයක් නෙමෙයි. මොකද මම අපිත් අදිම විශ්වාස කරනවා දේශපාලනයට උඩින් තියෙන සමාජ ව්‍යාපාරයක් මේ රටේ තියෙන්න ඕනේ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ කියන්නේ එක්තරා ආකාරයකට මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න. රටේ පුරවැසියා කියන එක නෑ දිය වෙලා යන. හැම පුරවැසියෙක්ටම නිදහස් ස්වාධීනත්වයක් තියෙනවනේ. එහෙමයි. ඔබතුමාටත් නිදහස් භාවයක් තියෙන්න ඕනේ. මෙතුමියටත් තියෙන්න ඕනේ. අපි හැමෝටම නිදහස් පුරවැසියෙ හැටියට අපේ ජීවිතය ගත කරන්න අපේ අදහස් ආකල්ප ඇතුලේ ජීවත් වෙන්න අපිට ඊට ප්‍රස්තාව තියෙනවා. හැබැයි මේ දක්වාම දැන් ඒ අදහස් උදහස් විතරක් නෙවෙයි පුරවැසියන්වත් මර්ධනය කරනවානේ. මම කියන්නේ අපි මේ වැඩවසම් සමාජයක නෙවෙයි ඉන්නේ. අපි කවුරු හරි දේශපාලන නායකයෙක්ගේ හරි දේශපාලන පක්ෂයක හරි යටත් වැසියෝ නෙවෙයි. අපේ මිනිස්සුන්ට අපි තේරුම් කරලා දෙන්න ඕනේ අපි පාර්ලිමේන්තුවට හරි ජනාධිපති කෙනෙක් හරි පත් කරන්නේ අපේ නියෝජිතය හැටියට. එතකොට එයාගේ වගකීම තමයි මිනිස්සුන්ගේ යහපත සහ ජීවන පැවැත්ම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන එකනේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා
ඒගොල්ලෝ මිනිසු මර්ධනය කරන්න මිනිසුන්ගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න මිනිසු රටට ලෝකෙට ණය කරන මට්ටමට වැඩ කටයුතු කරනවා නම් පැහැදිලිව මේ මේ මිනිස්සයාගේ ඡන්දය අවබෝධිතා කිරීමන්නේ කරලා තියෙන්නේ. ඉතින් ඒ తත්වය කියන්නේ Taman වැටිලා ඉන්න తත්වය මං හිතන්නේ ලංකා මිනිසුන්ට තේරුම් කරලා දෙන්න කිසිම ජාතික ව්‍යාපාරයක් මේ දක්වා සමත් වෙලා නැහැ. අන්නේ කටයුත්ත අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවායි කියන අභිලාෂයත් එක්ක තමයි මේ ජාතික ව්‍යාපාරය අපි ආරම්භ කරේ. සුවාදීන මිනිස්සු හැටියට අපි නැගීන්න ඕනේ කියන කාරණාව තමයි අපි හැම වෙලාවෙම කියන්නේ. දැන් මාර්තු 3 වෙනිදා තමයි මේක ආරම්භ වෙන්නේ. මේක ආරම්භක වැඩසටහන ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරොත්. මාර්තු 3 වෙනිදා හවස 2ට තමයි අපි මේක තෝරාගත්ත ස්ථානයක මේක අපි ඕන කෙනෙක්ට එන්න ඕන කෙනෙක්ට එන්න බෑ මොකද මොකද මේක තමත් ඉඩකඩ සීමිත නිසා ආරාධිත පිරිසකට තමයි මේකට සහභාගී වෙන්නට අවස්ථාව තියෙන්නේ ඒක අපි ආරාධනා කළ ඉවරයි දැනටමත් හැබැයි ඒකෙන් ඇත්තටම මේකෙන් කියවෙන්නේ අනිතර මේකට එකතු වෙන්න බෑ කියලා මොකද අපිට මේක ලොන්ච් කරන්න ඕනේ හින්දායි එදා ඒ වැඩේ ඒ සීමිත ඉඩක් අරිතනක කරන්නේ එදායින් පස්සේ ඕනෑම පුද්ගලයට ඕනෑම පුරවැසියෙක්ට ඕනෑම සිවිල් ක්‍රියාකාරී සමාජිකයෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ සහ මේ හැම දෙයක්ම අපි තුන් වෙනිදාට දැනුම් දෙනවා ඒතර ඒ සම්බන්ධ වීම මේදී ඔවුන්ට ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් ආකාරයත් ඔවුන්ට පැහැදිලිව අපිත් එක්ක කතා කරලා අනිවාර්යයෙන්ම මේක තමන්ගේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන රට වෙනුවෙන් හැමෝම හිටගෙන පුරවැසි ව්‍යාපාරයක් බවට පත් කරන්න අවශ්‍ය කරන ඒ අවංක අව්‍යාජ උත්සාහය මම හිතන්නේ මේක ඇතුළේ ස්වාමීන් වහන්සේ අපි තියාගන්න ඒ වගේම තමයි ඒ කියන්නේ මේකට අර එතෙන්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්න බැරි වුණාට මේක සියලුම සමාජ මාධ්‍ය ජාලාවල වගේම සියලුම මාධ්‍ය ආයතන වලට අපි ආරාධනා කරලා තිනවා ඒ කියන්නේ මේක ඇයි මේ ජාතික ව්‍යාපාරයේ අපි ආරම්භ කරන්නේ ඒ ආරම්භක අවස්ථාවේ ඉඳලා ඒ සියලුම සාකච්ඡා ඒ වැඩසටහන් ඔක්කොම ඒ කියන්නේ නරඹන්න සහ ඒකට සම්බන්ධ වෙන්න ඉදිකරමෙන් සම්බන්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේක අර ඉඩකඩ සීමිත නිසාම ඒ කියන්නේ මෙතුමා කිව්වා වගේ ආරාධිත පිරිසක් එක්ක මේක ආරම්භ කරාට මේක හැම මිනිස්සෙක්ගේම හදවත. මේ හැම මිනිස්සෙක්ගේම ජීවනාලි. ඒ නිසා හැම දිනාටම මේකට අර විද්‍යුත් ක්‍රම මගින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී මේ සංවිධානයත් එක්ක හැම කෙනෙක්ටම ඇවිල්ලා හිටගෙන මේකත් එක්ක ඉදිරියට වැඩ කරගෙන යන්න තියෙනවා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි මංජු. බොහොම ස්තුතියි ආම්තුරුනේ මේ ගැන දැනුවත් කරන්න හදිසි ආරාධනාවෙන් ආවට. අපිත් එනවා එදාට. එදාට ඒ මේ අර මේ හොඳ වැඩේට මේ ජාතික ව්‍යාපාරයට අපිත් මුලින්ම කර තියෙනවා මොකද මේකේ දැඩි අවශ්‍යතාවයක් අපිටත් තියෙනවා මොකද අපි ගොඩක් වෙලාවට අමාරු පළවෙනි පියවර තියෙන එක හැම වෙලාවෙම ඉතින් ඒක නිසා මේක අපි හැමෝටම අත්‍යවශ්‍ය එකක් ඒකට ප්‍රධාන හේතුව තමයි අපි හැමෝම දන්න ප්‍රධාන කාරණාවක් තියෙනවා මොකද රටේ ඉන්න පාලකයෝ ඉන්නේ මිනිස්සුගේ පැත්ත නෙවෙයි අපිට විරුද්ධ පැත්තක ඉන්නේ එතකොට අපිට එකතු වෙලා අපි ශක්තිමත් ශීල්ඩ් එකක් හදා ගන්න ඕනේ අපිට වහන්සේ කිව්වා වගේ නිදහසේ ජීවත් වෙන්න නම් අපිව ආරක්ෂා කරගන්න ඕනේ එතකොට නිදහස කැමති මිනිස්සු නිදහසට ආදරය කරන මිනිස්සු නිදහස ප්‍රාර්ථනා කරන මිනිස්සු මෙතනට පැමිණේවා මේකත් එක්ක එකතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙරේ මොකද හේතුව ඒක අපිට දැනෙනවා ඒ කියන්නේ මේ සිද්ධ වෙන සියලු දේවල් මේ දේශපාලඥයන්ගේ ප්‍රයොරිටීස් දේශපාලඥයෝ මේ වෙලාවේ මොනවද ඉස්සරහට තියෙන්නේ මොකද අපි නිතර මේ වැඩසටහන කෙරෙන්නෙම මේ වැඩසටහන පුරාවටම අපි දවස පුරා කරන්නේ ප්‍රවෘත්ති පරිශීලනය කරන එක මේ ප්‍රවෘත්ති කිසිම එකක් ඇතුලේ මිනිස්සු නැහැ මේ හැම තැනකම ඉන්නේ දේශපාලඥයෝ බේරගන්න ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ ඉතින් අපි දන්නවා මොහොතක් එනවා අර ලබ්බට තියපු අත පුහුලටත් තියෙන ඉතින් ඊට කලින් මිනිස්සු විදිහට එකට එකතු වෙන්න ඕනේ එකට එකතු වෙන්න නම් ජාතික ව්‍යාපාරයක් ඕනේ එකතු වෙන්න බැරි එක එක්කෙනාට හේතු තියෙනවනේ අපේ හැමතුරුනේ එතකොට ඒ හේතු නැති ජාතික ව්‍යාපාරයක් හැදෙන්න ඕනේ එහෙම ජාතික ව්‍යාපාර ලංකාවේ තිබිලා තියෙනවා ශක්තිමත් ව්‍යාපාර තිබිලා තියෙනවා ඉතිහාසයේ ඉඳලා අර ලොකු වෙනස්කමක් වෙන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ගේ අතේ කියන්නේ අපි මම පුද්ගලිකව බයයි ඩීප් ස්ටේට් එකකට යනවාට මේ රට එතනට ඔන්න මෙන්න අපි ඉතින් ඊට මෙහා තැනක නවත්ත ගන්න නම් ජාතික ව්‍යාපාරයක් තමයි ඒකේ ආරක්ෂක වලල්ල බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේක ඉදිරියෙන්ම ඇවිල්ලා මේකේ මේකත් එක්ක හිටගන්න අපේ සම්පූර්ණ 100%ක් දායකත්වය අපේ අපෙන් අවශ්‍ය ඕනම දෙයක් මේ ව්‍යාපාරය වෙනුවෙන්
ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුති දැනුවත් කිරීමේ ආරාධනාවට පිළිඅරගෙන ආවට. ඉතින් මේ DD එක මැද්දට ආවට DD එකේ මෙතනින් පස්සේ ඉතින් වෙන වෙනම යනවා. මේක තමයි ටිකක්. මේක තමයි. තමයි පොඩක් මෙහෙම සංගමෙන් සංවර වෙන්නේ. මම දැක්කමයි මේ සංගමෙන් කතා කරලා ස්වාමීන් වහන්සේ DD එක. ඉතින් බොහොම ස්තුතියි. බොහොම ස්තුති මංජු. බොහොම ස්තුති ලාවාරගෙන. තව ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක තමයි ඇත්තටම කැනඩාවට යනවා කියලා. මේ දවස්වල ඇත්තටම නිතරම ආයෙත් වාර්තා වෙන එකක් තමයි ওই પાස්පෝර්ට් කාර්යාලය ඉස්සරහා උණුසුම් තත්වයක් ආයෝය රැටේ. ඔව්. කුරුණෑ කරත් එහෙම තමයි. මහ නුවර නේද? නුවර. නුවර සෙන්ටර් එකේ. ටිකක් එක ගත්තයි ප්‍රවෘත්තිය. ඊයේ ගත්තේ මම. මේ දැන් ආයෙ හසා මේ රට යන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රවෘත්ති යන අතර තමයි මේකත් වාර්තා වෙන්නේ. ඒක තමයි මේ කැනඩාවට යවනවා කියලා මිනිස්සු කීප දෙනෙක්ගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කරපු පුද්ගලයෙක් අතරමඟට අරගෙන තියෙනවා. හා කවුද මේ උද්දිකද පැමිණිල්ල දාලා තියෙන්නේ? නෑ නේ. නෑ නෑ නෑ. යා එහෙට නෑ නෑ නෑ. අනිත් එක තමයි මෙහෙම බොරු ඒවට අහු වෙන්න එපා. එහෙම කැනඩාවට යවන්න බෑ. යන්න පුළුවන්. මෙහෙම රට යන්න තියෙන. ඇයි කැනඩාවට යන්න බැරි? නෑ මෙහෙම රට යනවා නම් එක්කෝ තමයි වෘත්තියේ සුදුසුකමක් තියෙනවා. වෘත්තියේ සුදුසුකම් නැතුව එහෙම රටවල් වලට යන්න බෑ. නැත්නම් නැත්නම් අධ්‍යාපනයට. ඔව්. ඉතින් එක්කෝ වෘත්තියේ සුදුසුකමක් එහෙම නැත්නම් අධ්‍යාපනයට. මේ දෙකටම කියන අධ්‍යාපනයට යන්න ඉස්කෝලෙ ගිහින් තියෙන්න බෑ. තියෙන්න බෑ. ඔව්. ඒතර අධ්‍යාපනයට සෑහෙන දේවල් ටිකක් ඕනේ. එතකොට එහෙම නැත්තම් එහෙම ඒ රටවල් තියෙන ඒ රටවල් වල පොලිසිස් තියෙන පොඩ්ඩක් මේවා ඉන්ටර්නෙට් එකේ හොයලා හොයාගත්තා කියලා මං කියන්නේ. එහෙම කවුරු හරි ගන්නවා කවට අහු වෙන්න එපා. එහෙම නැත්තම් ඒ රටක කාන්තාවක් විවාහ කරගෙන වගේ වීසා ඉල්ලන ප්‍රොසෙස් එකක් ඇති. ඉතින් මම හරියට දන්නේ නැහැ වගේ රටින් රටට වෙනස්. ඒවට තියෙන නීති. ඒ රටවල වල පිස්සු නැහැ නේ මේ බෝක් උඩ ඉන්න මිනිස්සු. කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ ඉතින් එහෙම වෙන්නේ නැහැ. හරිද? එතකොට එහෙම නැත්තම් ඉතින් තමන් මෙහෙ ලංකාවේ සැලකිය යුතු එන සමහර රටවල් තියෙනවා. කැනඩාවෙත් ඇති ඒක. මං හිතන්නේ ලොකු මුදලක් ඒ රට ඇතුලේ ආයෝජනය කරනවා කිව්වහම ව්‍යාපාරික වීසා දෙනවා. මේක ගොඩක් රටවල් වල තියෙනවා. ඉතාලියෙත් තියෙනවා, එංගලන්තෙත් තියෙනවා, ඉතාලියෙත් තියෙනවා, ඔය සෞදි අරාබියාවෙත් තියෙනවා, කැනඩාවෙත් තියෙනවා කියලා මං අහලා තියෙනවා. ආය ව්‍යාපාර ආයෝජනයට යන්නේ. එතනින් එහාට යනවා නම් යාළුවෙට කියලා උණ්ඩකින් ගහගෙන යන්න බැරිද? ඒක තමයි. එතනින් එහාට යනවා නම් ක්‍රමවේදයක් තියෙනවා. මම මේ කියන්න ගියේ ඔය ටික තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් වෙන ඒවට අහු වෙන්න එපා. කරනවා නම් මේ වගේ කරන්න. මේක ඉතින් ලොකු පාට් එකක් තියෙනේ ඔයාලට. ඔව්. ඒ කියන්නේ මෙහෙම තව ක්‍රම තියෙනවා. තව ක්‍රම තියෙනවා යන්න. ෂුවර් එකටම යන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මේවා අලුත් අදහස් මේ කවුරුවත් කරපුවා නෙවෙයි. මේක වැදගත් වෙනවා. මේ ගොඩක් දෙනෙක් වංශ කරපුවා නෙවෙයි. කවුරුත් කරපුවා නෙවෙයි. කෝටි කීයද? කෝටි 25. ආයි අහු වෙන්න එපා මෙහෙම කරා. ආයි අහු වෙන්න එපා. යාළුවෙකුට කියන්න උණ්ඩකින් දමල ගහන්න කියලා. ඒක එක විදියක්. ආ. හරිද? උණ්ඩකින් දමල ගහලා නිකනුත් බෑ. ගලක් හැමත් ගන්න වාහනේට ගල් ගහලා අහලා කරනවා. පපුවට ගහගෙන එන සීන් එක කරන්නේ. ඒක දැ මේ ඔයා ස්ටෝරි හදා ගන්න ඕනේ. යාළුවාට කියන්නේ උණ්ඩකින් දමල ගහලා යන්න කියලා. ඉදා මාර වෙන්න. හරි. දැන් තව වහ වෙනවා. උණ්ඩකින් දමල ගහන්න කියලා විදියක් හදා ගන්න පුළුවන්. ඒක එක විදියක්. නැත්තම් ටිකක් දීර්ඝ කාලීනව හිතලා වාට පුළුවන් ඕනනම් බෑන්ඩ් එක සින්දු කියන්න. වගෙන් එන්න විස්තරයක් කියන්නකෝ කියන්නකෝ. බෑන්ඩ් එක සින්දු කීද්දි ඔයාලට චාන්ස් එක ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට යන්න. ඕ ඒ අතරින් පතර වුණා රඟපාන්නත් පුළුවන්. ඒත් ඒව බෝනස්. ඒ අතරින් පතර අර එහෙම රජුරවන්ට අඳින්න අන්දරයට අඳින්න අරෝපය වගේ ටික. ඒ කියන්නේ අර බෑන්ඩ් එක ප්‍රධාන ගායකයා විදියට. ප්‍රධානම වෙන්න ඕනේ සයිඩ් එකේ හිටියා මැති. මේ දිලිසර ෂර්ට් එකක් ගලා ඉන්න විතරයි තියෙන්නේ. සයිඩ් එකේ හිටියා වැඩි ප්‍රධානම එක්කනා හැමම වෙන්න ඕනේ කියලා එකක් නෑ. ඉතින් දැන් එහෙන දුර එන්න දුර ගමනක් නේවා කියන්නේ. කියන්නකෝ. ඕ එහෙම ඊටතඩි ලේසි විදි තියෙනවා. ලේසි විදි නම් අරව තමයි නේද? දැන් හිතාර උණ්ඩකින් යාළුවෙකුට කියලා උණ්ඩකින් දමල ගස්ස ගන්න ඕනේ. මෙහෙම අර අර රූට් එකක් පුළුවන් ඈ. ගා සිඳු කියලා ඊට පස්සේ පාර්ලිමේන්තුව වෙනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඊට පස්සේ කොහොමත් පාර්ලිමේන්තුවේ ටික දවසක් ඉන්නකොට දැන් ඔයා දැන් අපි මේ කීප විතර වෘත්තිය සුද්ධ කරන්න ඇති. ඔව්. කලකිරීමක් ඇති වෙන්නත් උනේ. ඔලෙ ගිහිල්ලා නැති.
එතන තමයි ඉන්නේ වෘත්ති සුසුකම් නැති අධ්‍යාපන සුසුකම් නැති තවදුරටත් ඉගෙන ගන්න එහෙම පුළුවන් කමකුත් නැති කට්ටියනේ අපි මේ කියන්නේ එහෙම පුළුවන් අය ඒ විදිහට වලට යන්න. ඒතරද එහෙම කෙනෙක් සින්දු එහෙම කියලා රඟ එහෙම පාලා පාර්ලිමේන්තුවට ආවම මන්ත්‍රීකමක් කරද්දී වාට සුසුකම් නැහැ නේ. ඒ හින්දා ඔයා ඔහෙ නිකන් ඉන්නවා. එහෙම නිකන් අවුරුදු 3ක් විතර ඉන්නකොට ඔයාව කලකිරෙනවා කොහොමවත්. කොහොමවත් කලකිරෙනවා. දැන් හිතන්නකෝ දැන් මෙතන මේ ඩේලි ඩෝස් එක කරනවා අපි. මං මෙතන ඇවිල්ලා මං මේවා දන්නේත් නැහැ මං මේවා කියන්නේත් නැහැ ඔබලා තුන් දෙනා කියනවා මං අහගෙන ඉඳලා යනවා කලකිරෙනවානේ අවුරුදු තුනක් යන්න ඕන සුමාර දෙක කලකිරෙනවා එතකොට එහෙම කලකිරුණාම ඔයාට පුළුවන් ඇවිල්ලා මට ජීවිත තර්ජන තියෙනවා කියලා පාර්ලිමේන්තු එකේ කියන්න ඉස්සෙල්ලම ගිහලා කලකිරුණා කියන්න එපා ඔව්නේ ඉස්සෙල්ලා ඔයාට ජීවිත තර්ජන තියෙනවා ඔයාට මේ රට වෙනස් කරන්න ඕන. උඹ මේ කියන වැඩේ කොහොම වෙලා නැහනේ. නෑ නෑ මම තනිකර හිතලා කියනවා. හිතලා නිකන්. තනිකර හිතලා කියන්නේ. මේ මේ කොහෙවත් වෙලාද කවුරුවත් කරලා නැවට මේවා. මම මේ තනියෙන් හිතලා කියන්නේ. ඔයාට පුළුවන් ඇවිල්ලා මේ රට වෙනස් කරන්න ඕන. මේ මේ අපි වගේ තරුණයෝ එකතු වෙන්න ඕනේ. එහෙම මේවා ගොඩ ගන්න ඕනේ. වගේ නිකන් තේරුමක් නැති වචන ටිකක් දාලා බර වචන ටිකක් දාලා වීර කාව්‍යයක් හදනවා. ඊට පස්සේ කියනවා අපි මේ රට වෙනස් කරන්න යන හින්දා අපිට ජීවිත තර්ජන තියෙනවා. ඊට පස්සේ තව පාර්ලිමේන්තු එකේ අවුරුදු 3-4 නිකන් ඉන්නකොට ඔය තේබිබී කතා කර කර ඉන්න තව ඒ වගේ නිකන් ඉන්න මේ මන්ත්‍රීවරු වාට හම්බ වෙලා යාළුවෝ වෙනවා. එහෙම වෙනවනේ. එහෙම වුණාම ඒ යාළුවෝ දෙන්නෙකුට විතරක් කියනවා මචං. උඹලත් කියන් ජීවිත තර්ජන තියනවා කියලා. උනුත් උඩත් වැඩ කරන්න වැඩක් නැති උනුත් ඉන්නේ. උනුතේලු ඒකත් කියලා. ඊට පස්සේ ඔය ඔක්කොම ටික ප්‍රොෆයිල් කරලා ගත්තාම වාට වෙන රටක ඇසයිලම් ගහගන්න chance එකක් කරේ. ඒවත් සමහර රිජෙක්ට් වෙනවා. ඔච්චර දුර ඇවිල්ලා ත්‍රිජෙක් කරගන්න ලොකු chance එකක් තියෙනවා මේ නාමල් විපක්ෂයට යන්න යනවා කියලා කියන්නේ අයියෝ tag පොඩ බලන්න අපි කවද්දෝක කිව්වේ අපි සෑහෙන දවසකට කලින් කිව්වා බිල හදන්න ප්ලීස් බිල හදන්න අපි සෑහෙන දවස මට මතකයි මමම කිව්වා මේ වැඩසටහනේ මොකද කොහෙද නාමල් ඔයාගේ අනාගතය හදාගන්න නම් විපක්ෂෙන් වාඩි වෙන්න ඔය පොහට්ටුවේ තරුණ මල්බෙරි ටීම් එකත් අරගෙන ගිහිල්ලා විපක්ෂෙන් වාඩි වෙන්න පස්සේ ආයි එන්න තියෙන්නේ එන්න කොට වෙනවා පොහොට්ටු නම් කවදා දාගන්න බැරිද පොහොට්ටු නම් මොනවාද බෑ අනික පිපිලත් නෑ පිපිලත් නෑ පිපිලත් නෑ ඉතින් වෙන්න දෙයක්ද වෙන්නේ වෙන්නලු යන්නේ එහෙම ප්‍රවෘත්තියක් වාර්තා කරලා තියෙනවා සී නිවුස් එක සී නිවුස් එක විතරයි ගිහින් තිබ්බේ නේද ඕ ඉතින් ඒ ඇති ඔය කියන්නේ දැන් මෙහෙමනේ සමහර වෙලාවට නිවුස් එක දාන එක තමයි වැඩේ මූලික ගෑනේ. දැන් ඒක වෙලා ඉතට අනිත් අය අහනනේ යන්නද යන්නේ? යන්නද යන්නේ? යන්නද යන්නේ කියලා. ඔව්. මේක වෙයි ඉතින් මං හිතන්නෙත් මං නියමක ගත්තේ හසා ඇත්තටම කියන්න මේ වෙලාවේ මේ නාමල්ට කරගන්න තියෙන හොඳම එක හොඳම දේ ඔක තමයි කියන්නේ. වැඩි ට්‍රයි කරන්න එපා නාමල්. ලෝගු කියන්නේ පොහොට්ටුවට පොහොට්ටුව ආපහු මේ අලු මතින් නැගිටිනවා. එහෙම වෙන්නේ නැහැ. හරිද? ඔයාට තියෙන හොඳම එක තමයි කොහොම හරි ඩම දාලා පහක් හයක් දහයක් ගොඩ දානවා කියලා අනිත්‍යුන්වත් බොරුවට ෆෝම් කරගෙන ඔයා විතරක් හරි පාර්ලිමේන්තුවට රිංගනේ. අනිත්‍යුණු ගොඩ යන්නේ නෑ නෑ නෑ. මේක කරගන්න තියෙන හොඳම විදිය තමයි ඔය ලැට් වලින් එළියට එන්නේ. එළියට ඇවිල්ලා විපක්ෂයට යන්නේ. සහ ඒ එන ගමන් දැන් ඔයාගේ පස්සෙන් හැමදාම එල්ලිලා ඉන්න හැමදාම මේ රාජපක්ෂ කියලා කිව්වොත් ඇවිල්ලා වැඳගෙන ඉන්න අර මාල කඩනේ උණුයි අර මේ හොරු ටික එල්ලගෙන යන්නත් එපා. කොහෙද මාල කඩනේ උන් ඉන්නේ පාර්ලිමේන්තුවේ? ඔයාලා පිස්සුද? එහෙම අය නෑනේ. නෑ කොච්චි මං කියන්නේ පාර්ලිමේන්තුවේ මාල කඩන්නේ නෑ. පාර්ලිමේන්තුවේදී කවුරුත් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ එන මිනිස්සුන්ගේ මාල කඩන්නේ නෑ. හැබැයි දැන් බැසිල් එනවා කියලා තියෙනවා පස් වෙනිදා. අගමැති එන්න බලාගෙන ඕනේ නේද? ඔව් එහෙම තමයි ආරංචි ආවේ. දැක්ක තියෙනවා උදයන්ගණන් කියලා තියෙනවා ගුවන් තොටුපළේ ඉඳලා රත පෙර නියමයිනේ. වන්න හොඳ නාට්‍යයක් හද දැන් දැන් නාමල් තමයි ඉන්නේ. එයා ගේන්නේ කියලා. දැන් නාමල්ට තියෙන්නේ බැසිල් ලවම් බැසිල් එක්ක රණ්ඩු වෙලා එළියට බහින්. ඔව්. අන්න ඔයාලා හින්දා තමයි අපේ තාත්තට තාත්තට කියන්නේ කියලා. ආ. ඔව්. ඔයාලා මේ රට විනාශ කරපු කට්ටිය නැවතත් ඇවිල්ලා අපේ පක්ෂ ඇතුලේ බලය ගන්නවද මං යනවා යන්න කියලා. ඔව්. ඒ ප්‍රවෘත්ති දෙකම මේ එක ළඟ යන දෙකක් තමයි. මේ ප්‍රවෘත්ති තනියම කිව්වට ඒකි ගතිය එන්නේ දෙකම එකට කිව්වම ඔයගොල්ලන්ට තේරෙනවා වලියක් යන්නේ 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 යන්නේ. මොකද ඒක උදයන්ග තැන්තම් නිතරම කියලා තියෙනවා එනවා එයා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා කියලා. අගමැති අපේක්ෂකයා කියලා. එතකොට මේ එයාට කියන්නේ හරි දැන් කවුද ඒක කියලා උදයන්ග කියලා තියෙනවා. උදයන්ග ඒක කියලා තියෙනවා. අනිත් පැත්තෙන්
මං එදා කිව්වා නේද මාතලේ දිස්ත්‍රික් සමුළුවේදී නාමල්ව මාතලේ දිස්ත්‍රික් නායකයා එහෙම නැතුව ඒ සමුළුව තියලා නාමල්ව ජනාධිපති අපේක්ෂක හැටියට යෝජනා සම්මත කරගත්ත මාතලේ දිස්ත්‍රික්කේ සභිකයෝ ටික දැන් හරි වලියක් තියෙනවද දැන් තියෙනවනේ කියලා දැන් තියෙනවනේ වලියක් තියෙනවා දැන් අපු ගමන් එහෙම එහෙම කරන්න බෑ ඔයා මේ ඇමරිකාවට ඉඳන් මේ අපේ නූල් ඔයා මේ අපේ කෙල වෙනකොට දාලා දුවන්නයි අපි එපෑ මේ පරිප්පුකන් කියන්න නාමල් ඔයා ඔයා කියන්න නාමල් අරින්න එපා ඒ කියන්නේ ඔයා මේ පොඩ්ඩේ හැම හැ වෙනකොට එයාපෝට් එකෙන් දුවනවා ඇමරිකාවට ආයි අපි මේකේ කට්ට කාලා ඔක්කොම කරලා ඒ ඔයාට රටට අඩිය ගහන්න පුළුවන් විදිහට හැදීගෙනනකොට ආයි ඇවිල්ලා මේකේ අපේක්ෂකත්ව ගන්න ඒව හරියන්නේ නැහැ අනේ යන්නනේ වාගේ ස්ට්‍රැටජි කිව්වට ඔයා මේ නෙනෙක් කින අරගෙන ඔයාට මේ මොළ හතක් කිව්වට ඔයා මොළේ ඇති එක වැඩක්වත් කළේ Kiri hati ya kalang itu kian deh. Nah, mangkian ni nama lu duduk gak menunggu marat. Nee, kian udah udah kian. Duduk gak menunggu marat kian udah kian. Itu, mana ke Shamal dalah sini? Ikan kian ni udik galan. Udik galan. Makanya? Udik galan. Udik galan. Udik galan. Udik galan. Mana ke Shamal dalah dia? Mangkian ni nama lu duduk gak menunggu marat. Malaya rata terpala agil lah. තාත්තට මේ මේ ගෑනු ඇඳුම් සහ ගෑනු මේ ආභරණ ජුවලරිස් එවලා. හා. අර එහෙම තාත්තත් එක්ක ගේම් ඉල්ලගෙන තමයි ඔය ගන්ට ආවිල්ලා රට එක්සෙසත් කළේ. වාට මේ ගමන දැන් අපත් එක්ක ගේම් ඉල්ලන්න බැරි කමන්නේ නෑනේ. මොකද්ද කියන්නේ? බාප්පට යවන්න බිකිනියකුයි ගෑනු ඇඳුම්ට හිකුයි සන්ට්‍රීම් එකකුයි. ඔයා පක්ෂයේ ගෙලියර ගිහින්. හා. එහෙමයි ගේම් ඉල්ලන්නේ මචං. මේවා ඔයා ඓතිහාසික ගේමක් ඉල්ලන්න නාම. වාට මාර අවස්ථාවක් මෙතන තියෙන්නේ. බැසිල්ට බැසිල්ට කියමු කොහොමද ගේම් ඉල්ලන්නේ කියලා බැසිල්ට අනේ මේ හිච්චි කොල්ල මොනවද දන්නේ එහෙම කියන්න බෑ බගල ගේම් ඉල්ලන්න බැසිල්ට හරිද මම යා කියන ටිකත් කිව්වා බැසිල්ට තේරෙනවා ටික ඔව් අපිට තේරෙන්නේ නැතිනට මට තේරෙන්නේ නැද්ද බැසිල්ට තේරෙනවා මට තේරුමක් ඇතිද ඔව් බැසිල්ට තේරෙනවා අපිට තේරෙන්නේ නැතුනට එල අපි ඉදිරියට මෙන්න මෙහෙමයි පෙත්සමක් ඇවිල්ලා තියෙනවා. CID එකේ රහිත. මොලක මිනිස් ආදිවාසිකම් මුල්ලංගනය කරලා. කාගේද? කේරේ. මොනවා? මිනිස් ආදිවාසිකම් ඈ? මොකද්ද? කේලියගේ මිනිස් ආදිවාසිකම්. ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිම සාධාරණ හේතුවක් නැතිව කේලියව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කර කිරීම තුළින් එයාට හිමි වෙලා තියෙන මූලික මිනිස් ආදිවාසිකම් උල්ලංඝනය වෙලා කියලා තීන්දුවක් ලබා දෙන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයට තමයි මිනිස්සුත් මේ මූලික මිනිස් ආදිවාසිකම් පෙත්සම ගොනු කරලා තියෙන්නේ. මේකේ අපරාධ පොලිස්පතිවරයා එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් ඉන්නවා වග උත්තරකරුවන් විදියට කොහොම හරි මේ නිකනුත් නෙවෙයි මිලියන 100ක වන්දියකුත් ඉල්ලලා තියෙනවා මේකෙදි. බඩ එච්චර ලොකු මිනිස්සෙක් කියලා 100යි ඉල්ලලා තියෙන මගේ 500ක් ඉල්ලනවා. ඔව් නේ නේ. මේ මං කියන්නේ ඒක නෙවෙයි මේ ඇත්තටම මේ ඔන්න ඔබට තමයි CID එක කියන්නේ කළ හොඳ පස්සෙන් එනවා. ඔව්. දැන් බලන්න. දැන් මේ මිනිස්සයා මේ කෙලියට බුක්කල්ල මහත්තයා. දැන් බන්ධනාගාරයට වෙලා විවේක පාඩුවේ ඉන්නවනේ. ඔව්. මේ ලෙඩෙක් නේ. ඈ නෑ නෑ නෑ. එහෙම ලෙඩක් නෑ. තියා කිව්වනේ බඩවැල් ලැබෙරලා තියෙන. ඒක කට්ටිය කියනේ වනේ දැන් මේ මේ මහත්තයා ලෙඩින් නින්න රැට හුස්ම ගන්න බෑ. ඔව්. බඩවැල් ලැබෙරලා කිව්වා. ලැබෙරලාලු මොලේ අධික රුධිර පීඩනය කිව්වා. අධික රුධිර පීඩනයලු නින්දෙන් හුස්ම හිර වෙලා මැරෙන්න ඉඩ තියනවලු දැන් එච්චර ලෙඩ තියෙන මිනිස්සෙන් නෙමේ. ඈ දැන් මේ මිනිස්සයා පාඩුවේ තුන් වේල ගෙදරින් ගෙනල්ලා දුන්නාම කාලා ඈ හොස්පිටල් එකට වෙලා සිංගප්පූරුවෙන් ගෙන්න බු බෙහෙත් ටික බීලා බීලා ඈ ඇඳට වෙලා ඈ ෆෝන් එකත් පාඩුවේ ඉන්නවනේ මේ මිනිස්සයා නේ විවේක පාඩුවේ දැන් ඔයා කුදලලා ඇතුළට දැම්මේ නැත්තම්
තාමත් මොකක් හරි අමාත්‍යංශික කඹරනවනේ මචං මෙච්චර ලෙඩ දුක් කියලා. يعني අමාරුවෙන් වැඩ කරනවද නේද? ඒකනේ මහන්සියෙන් වැඩ කරන්න වෙනවනේ. දිදහසේ ඉන්න දෙන්නේ නැහැ නේ එළිය හිටියනම්. එළිය හිටියනම් ජනාධිපතිතුමා ඉන්න දෙන්නේ නැහැ මේ මිනිහට. වැඩ ගන්නවා. මොකක් හරි අමාත්‍යංශිකකට දාලා අපති කමත් දීලා මෙන්න මේක කරපන් කියනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශින් ඉල්ලා ස්විච් එක මං ගිල පරිසර අමාත්‍යංශයට. මේ මනුස්සයට පාඩු ඉන්න දෙන්නේ නැහැ. දැන් ඔයා කියන්නේ තව ටික කාලෙකින් ඡන්ද දෙනවා. මහනුවර ජනතාව මේ මනුස්සයට පාඩු ඉන්න දෙන්නේ බලෙන් බලෙන් නොමිනේෂන් ලිස්ට් එකට අත්සන් අරගෙන බලෙන් ඡන්ද දීලා බලෙන් යවනවා පාර්ලිමේන්තුවට. ඉතින් එහෙම බැලුවාම CID එක ලොකු හොඳක් කරලා තියෙනවා. ඔයාලට ටික කාලෙක රෙස්ට් එකක් අරන් දීලා තියෙනවා. දැන් ඔයා එච්චර හොඳ කරපු CID එකට ඔයා අනිත්පත් හැරලා අරින්න හදනවා. වැරදිනේ. වැරදිනේ ඒක මචං. හැබැයි අධිකරණේ තියා දරුණුවට යනවා නේද මේ කතාව. ඔය අපි ඔය මේ කිව්වට අධිකරණේ දෙනව දුවත්. සුවන්. ඊයේ කියලා තිබුණා මේ ලෙඩ කියලා ලෙඩ කියලා සබ්මිට් කරපු වෛද්‍ය වාර්තාව ඔක්කොම විශ්වාස කරන්නේ නැහැ කියලා කරනවා බාර ගන්න. එයාට එහෙම මේ උසාවියට එන්න බැරි තරම් අසනීපයක් නැහැ. ඒ නිසා එයාට හොර ව්‍යාජ වෛද්‍ය වාර්තා අදලා දුන්නු වෛද්‍යවරයෙක් එරෙහිව නිතින් කියනවා. නෑ එතන පොඩ්ඩක් ඕව ඇක්ටිං දඟලාට වැඩි වුණා ඒකයි වුණේ. ඒ කියන්නේ අපි ඔයිට කලින් දැකලා තියෙනවා අසනීප තියෙන මිනිස්සු වද්ද මේ කියන්නේ අත්තඩංගු ඉන්න ගමන් අසනීප හැදිච්ච මිනිස්සු උසාවියට එන්න තියෙන කැපවීම උනන්දුව හින්දා රෝද පුටුවේ උසාවියනවා. කැප දුන්නම පයින් නැකිටලා ගියා. ඒක වෙනම කතාවක්. මෙතන පොඩ ඕ ඇක්ටින් දැම්ම වැඩි. එන්නම බැරි. ඒකේ වැඩේ මාට්ටු උඩ. දැන් හැබැයි ඔහොම කියනකොට තව විමල්ගේ ප්‍රවෘත්තිකුත් තිබ්බ නේද? ඕනේ. විමල්ට උසාවිය එන්න බෑ කියලා පාචනේ වමනේ හැදිලලු. උනත් එක්ක. ඩයරියා? ඩයරියා නේද? ඩයරියා. පාචනේක. වර්බල් ඩයරියා තිබුණනේ කොහොමද? වර්බල් ඩයරිය වලින් තමයි තනිකර ඡන්ද ගත්තේ. කටහරියම් පයින්නවා. වචන හැලෙනවා කියන්නේ බ්ලූස් බ්ලූස් ගන්න වර්බල් ඩයරිය. ඕක තිබුණා යාට තිබුණා. ඒක කැම්පස් ඉන්න කාලේ බටක් තිබුණා. ඕ කැම්පස් එකේ මම ඡන්දයක් දින්නේ තනිකර වර්බල් ඩයරිය. මොළේ උදයක් කරලා නැහැ. මැච් ඇඩ්‍රස් කියලා જાතියක් දිනවා. ගිහිල්ලා ස්ටේජ් එකල කතා කරපුවම ඕන මිනිත් ඡන්දයක්. ලංකාවේ බාර වැඩ වර්බල් ඩයරිය තියෙනවා නම් ඕන ඡන්දයක් දින්න. මාරයිනේ මේවත් මේවත් හැදෙන්නේ අර ඒ ටයිම් එකටමයි. මිලියන 75ක අධිකර වත්කම් සහ මුදල් උපය ගත්තා කරේ හෙලිදරව් කරන නඩුවට. නෑ පහුගේ ටිකේම පාර්ලිමේන්තුවේ තැටුමේ ඕකට තමයි. හරින්නේ කෙල්ලුණානේ බන් තටම තමයි. දැන් කපාටම අර සොරව කැඩුවා. සොරව කැඩුවා වගේ ගල් වෙලා තිබ්බේ වයිමුණා දැන් විදිනවා. අනික දවස් 7ක නිවාඩුවක් ඕන කියලා තියන්නේ. මේකේ තව ඒක නිවුස් එකේ තව කැලලක් තියෙනවා හරිද? එම අවස්ථාවේදී අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අයේෂා ජිනසේන අධිකරණ හැමුවේ කරුණු දක්මින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය සැප්තැම්බර් මාස 13 වෙනිදා සිට අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණ හැමුවේ වරින් වර පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාගයේ නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ගියවුදු සැප්තැම්බර් මාසේ 13 ඉඳන්ම මේ වෙනකම්ම උසාවියට ගිහින් බඩේ අමාරුවක් හැදෙනවා. පාචනය හැදෙනවා. වමන යන උණ හැදෙනවා. මාර බඩක් නෙමෙයි මනුස්සයෙක් තියෙන්නේ. මෙහෙම වෙන්න බැරිද මචං? අපි ෂුවර් ෂොට් සංවේදී ඒ බඩ නෑ නෑ මම කියන්නේ මේ කියන්නේ බොරුත් නෙවෙයි. සමහරක බඩේ අමාරුව හැදුනහම වෙන්නද? බඩේ අමාරුව හැදුනහම වෙන්නද? කැලෙන්ඩරේ බලන්න. අඩේ නඩු දිනයක්ද කොහෙද? මම බඩරි දිනනවා නඩු දිනයක්ද කියලා බලන්න. ඔව්නේ ඔව්නේ. එහෙම නැත්තම් නඩු දිනේ කිට්ටු වෙලා මචං එක පරණුණු කොත්තුවක් හිතාමතා කැහුවද? පොලිස් කොත්තුව. ඒයි සර් තමසල කරපු කොත්තුව. නඩු දිරයක් කිට්ටුවරකට කොත්තු මාත්‍යාගෙන් චීස් කොත්තුවක් ගෙනින් කියනවා. නෑ නෑ එහෙම නෙවෙයි කියන්නේ ඇත්තටම. හොදල නඩු දිනේ කිට්ටුවනකොට මේ පීසී ඉන්නවනේ කියන්නේ ගාඩ් එකට දින පොලිසිය කට්ටිය ඉන්නෝනේ. මේ පොලිස් කොත්තුවක් ඉල්ලගෙන කොත්තුවක් ඉල්ලගෙන ගිහලා. නැත්නම් ඔයා කෙනාගේ බෙරි කරා. ඇයි සර් බඩගිනිද? නෑ ඔයි නඩු දිනේ. ඔයා කෙනාගේ ඉන්නකන බෙරි කරා වෙත්. ඔව් නැත්නම් බෙලි කරා වෙත්. මේ බෙලිකාපම මෙහෙම නැහැ. ආ මෙහෙම නැහැ. බෙලිකාපම අර බෙලිකාපම අර බෙලිකාපම වෙන එක අර නිවුස් එකේ ඒගොල්ලෝ දුවලා යන එක තිබ්බද? බෙලිකාපු නිවුස් එක හොයාගන්න ඕන නේද? බෙලිකාවම වෙන එක මේ සැරේ විදුලි ගාස්තු අඩු කරලා තව මාසෙකින් විතර විදුලි ගාස්තු වැඩි කරන්න යනකොට බලාගත්තා. බලාගත්තා. මේගොල්ලෝ බෙලි කනවා. බෙලි ගෙඩි නෙමෙයි අපේ බෙලි. අපේ බෙලි. ඔව්. ඔව් මේ බෙලිකනේ ගැන තිබ්බේ මේ විදුලි බිල සම්බන්ධයෙන් අහන්න යනකොට කොමිසම දුවන්න පාරවල් හෙව්වා කියලා. එහෙම නේද? එහෙම තමයි තිබ්බේ. ඔය ආ නෑ ඒ කෝපි හින්දා නේද මචං? ඔය ඒ කෝපි කොමිසම දුවන්නේ කෝපි නිසා. මේ දවස්වල කෝපි.
ඊළඟ වටේදී තමයි බෙලි එන්නේ. මේ ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබ්බා News 19 එකේ නව පනතක් වෙන ලකුණු කියලා. ඒකෙදි සයිබර් ජාතික සයිබර් ආරක්ෂණ පනත National Cyber Security Act මේ වසරේදී ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙනවා කියලා තමයි කනක හිරත් කියලා තියෙන්නේ. ඒකට පස්සෙයා කියන එක තමයි සයිබර් ආරක්ෂණ අධිකාරිය මේකෙන් පස්සේ ඇක්ට් එක ගෙනාවට පස්සේ ගොඩනැගීමට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවායි කියලා. ස්ථාවර රටකට සෞම එක මගකට තමයි මේගොල්ලොන්ගේ තීම් එක වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇක්ට් එක ගෙනාවට පස්සේ ඩිජිටල් ආර්ථිකයේ ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මාසයේ අවසානයේදී ලංකාවේ පැවැත්වීමටත් ඒගොල්ලෝ සැලසුම් කරමින් යනවා කියලා තමයි කියන්නේ. මේ මන්ත්‍රී සල්ලි වලින් පාසල් ගේට්ටු එපා. පුත්තලමේ අලි රහීම්ට වයඹ ආණ්ඩුකාරගෙන් අවවාද. අර අලි සබ්රි රහීම් කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්න පුත්තල රත්තරන් රත්තරන්ගේ iPhone උයි හොරෙන් අරන් ඇවිල්ලා VIP පර්යන්තෙන් ඇවිල්ලා අතේ කෝට් වෙලා වෙන අයට ගහනවට වඩා හරිම සුළු දඩයක් එයාට ගහලා ඒ දඩේ ගෙවල එවලෙම ගෙදර ගිය. ඊටස් පාර්ලිමේන්තුවේ දෙකේ පුළුවන් නම් අයින් කරන්න කියලා. ඔව් ඊට පස්සේ කිසි ලැජ්ජාවක් නැතුව එච්චර අතේ කෝට් වෙලා තියෙද්දි මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්සෙන්නවත් නැතුව ඉන්න මන්ත්‍රීතුමා. ඊට පස්සේ අනිත් කට්ටිය එයාට අස්සෙන්න කියලා කිව්වහම මාව අස් කරන්න නම් ව්‍යවස්ථාව හිටන් වෙනස් කරන්න ඕන කියලා කියලත් අර තගෙන් මන් විතරද කරන්න කියලා වගේ කියපුව එක නේද? ඔව් අර එහෙම ලැජ්ජ නැති එකන අන්න එයා තමයි මේ එයා මොකද්ද ස්කෝල් එක ලොකු ගේට්ටුවක් දාලා මොකද්ද ඒ ස්කෝලේ එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එක ලොකු කරලා හදන්න ගිහිල්ලා වයඹ ආණ්ඩුකාර මගෙන් ආණ්ඩුකාරින්නේ මේ ලක්ෂ්මන් ව්‍යාපාර විවර්ධනේ වෙන්නේ. එයා කියලා තියෙනවා මේ මන්ත්‍රී සල්ලි වලින් ස්කෝල වලට ගේට්ටු දානවට වඩා කරන්න වැඩ තියෙනවා. ඒ හින්දා එහෙම සම්දර්ශන කරන්න එපා. ඒකට අනුමැතිය දෙන්නේ නැහැ කියලා. දැන් ඔය ටික දැන් මං හිතන්නේ ඔය ආණ්ඩුකාර තනතුරු කියන්නේ හරි හොඳ තනතුරක් නේද? ඒ කියන්නේ ඔය මොලේ තිබුණේ නැහැ ඒ මහත්තයාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුකාර තනතුරට ආවම පාර්ලිමේන්තු මෙම්බර් කෙනෙකුට වඩා පොඩ මොලේ පෑදෙනවද? පෑදෙනවද කොහෙද? පුටුව මට හිතුණා. නෑ ආසරේ හොඳයි නේ මචං. ආසරේ හොඳයි. ආසරේ හොඳයි නේ. නර පාර්ලිමේන්තු නරක ආශ්‍රය නරක අර ගිරව් දෙන්නේ නැහැ කතාව පාර්ලිමේන්තු අනික පාර්ලිමේන්තුවේ ඉල කැන්ටිමට වෙලා තේබිනේ කාලකණ්ණි වෙනවනේ අර බෝක්කුඩේ ලගා ගහනවා වගේ කාලකණ්ණි වෙනවනේ ඇවිල්ලා කතා කරන්නෙත් නැහැ පාර්ලිමේන්තුවේ පඩතක් කියවන්නෙත් නැහැ ව්‍යවස්ථාව දන්නෙත් නැහැ පාර්ලිමේන්තුවේ ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා ඒකට යන්නෙත් නැහැ නිකාන් තේබිබි කාලකණ්ණි වෙන එකනේ වෙන්නේ නේද ඒක තමයි එන්නෙන්න මෝඩ වෙනවා ඇති නේද එළියට ගියාම ආයි මොලේ පෑදීගෙන එනවා ආසරේ හොඳයි මේ මේ අලි සබ්රි රහීම් ගැන කියපින්ද තව ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක තමයි ඖෂධ අලවිය සම්බන්ධයෙන් ලබා ගන්න ඕන බලපත්‍ර එහෙම අරගන්නේ නැතුව අරගෙන ගියපු පුත්තලමේ ඖෂධ අලවි සැලක් වටලන්න යනවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිලධාරී. මේක වටලන්න යනකොට ඒගොල්ලෝ නිවුස් වලට දැම්මේ නෑ නේ වටලන්න යනවා කියලා. නෑ මේ අර යුක්තිය නෙවෙයි. ඒක විතරයි දාන්නේ එහෙමනේ බල ඒකට ඔය අසාර්ථකව හරියන්නත් හරියන්නත් ඒකනේ මේ බලපෑමෙන්නේ බලපෑමෙන්නේ දැන් බලපෑමක් ඇවිල්ලා මෙයාලට ඒ බලපෑම ඇවිල්ලා තියෙන හසා මේ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලේකම් බලපෑම් කරලා තියෙනවා කියලා ප්‍රවෘත්ති වාර්තා වෙනවා මේ ගැන වාර්තා කරන්න දෙයි මීර ඒ අලි සබ්රි රහීම් කියන්නේ රත්තරම් අරලා මාට්ටු වෙලා ඉතාලම අඩු දඩයක් ගෙවලා ගිහිල්ලා ඒත් ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවේදී කමේ ඉන්න ලැජ්ජ නැති කෙනා කොහොම හරි මේ වැටලීම කරන්න ගිය වෙලාවේ මේ පුද්ගලික ලේකම් ඇවිල්ලා තියෙනවා ෆාමසියට ඇවිල්ලා ඒගොල්ලොන්ට කියලා දෙනවා ඔයා කොහොමද එහෙම කරන්නේ අරවා මේවා කියලා ඒගොල්ලොන්ට පොඩි දාගත් දාලා ඒ නිලධාරින්ට ඒගොල්ලොන්ගේ රාජකාරිය කරගෙන යන්න දුන්නේ නැහැ කියලා කියනවා කොහොම හරි අදාල ඖෂධ අලවි සලේ හිමිකරුව අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ පුත්තලමේ 2.5ක වටිනාකමින් යුත් නීති විරෝධී ඖෂධ ප්‍රමාණයක් ඒගොල්ලෝ මේ බාරයට අරන් තිනවා කොමරි ෆයිට් එකක් ගිහිල්ලා තිනවා අලි සබ්රි අර අරක තමයි ඉතින් ලොක්ක හිටගෙන කරනකොට ඔව් යන් කටි දුවන්න බඩ කරනවා ලංකාවේ ඔය මම ඔයගෙන කියනකොට පහුගිය දවස් ටිකේ මම මේ ඖෂධ ඔව් විශේෂයෙන්ම හොර දොස්තරලා ගැන ප්‍රවෘත්තියක් වාර්තා වුණාට පස්සේ මට අහන්න හම්බෙච්ච කතා ටිකක් තියෙනවා මේ බහුතරයක් ඔය ෆාමසි දැන් ෆාමසි හතරක් පහක් ගත්තොත් ඒ හතර පහටම එක එක දෙන්නෙක්ගේ විතර ෆාමසි ලයිසන් එකකින් තමයි හතර පහම රන් වෙන්නේ. අත හතරකට එකක් විතර ඇත්තටම. ලංකාවේ තියෙන ෆාමසිස් හතරෙන් එකක් විතර තියෙන්නේ එක ෆාමසිස් කෙනෙක්ට.
හරිද? එක්කෙනාගේ ලයිසන් එකෙන් තමයි ෆාමසි හතරම රන් වෙන්නේ. අතර ඒ කියන්නේ ෆාමසි ලයිසන් එක කියන්නේ ෆාමසිස් කෙනෙක් වෙනවා කියන එක මේ ලයිසන් එක රෙන් කරන්න පුළුවන් වැඩක්. ඒක තමයි හුඟක් අයගේ බිස්නස් එක බලනවා. ඔව් බිස්නස්. ඒකම අර වංගෙඩිය හත් දෙනෙකුට එක්ක වගේ එකම ලයිසන් එක හතර පහ දෙනාට රෙන් කරන්නත් පුළුවන්. ලයිසන් ඒ කියන්නේ මසන් දෙක. ඔක ලයිසන් එක දෙන්නේ තැනට නෙවෙයි. නෑ නෑ. ෆාමසිස්ට. දැන් ෆාමසිස්ට දෙන්න. මම මේ කෝස් එක කළා ෆාමසිස් කෙනෙක් වුණා කියන්නේ මට ලයිසන් එක හම්බ වෙනවා. එතකොට මම ඕන තැනක ගිහිල්ලා බිස්නස් එක කරන්න. මම මේක ෆාමසි කරන්න බලාපොරොත්තු වෙන ඔය තුන් දෙනා කියමුකෝ. ඔය තුන් දෙනාට මගේ නම දීලා සර්ටිෆිකට් එක කොපියක් දීලා තියෙනවා. ඔයා එකක් කරනවා, එකක් කරනවා, එකක් කරනවා. මාසෙට මම 50,000ක් විතර එක්කෙනාගෙන් ගන්නවා. ඒක නීති විරෝධී වෙන්න එපා. එකම ලයිසන් එක දෙතුන් දෙනෙකුට යූස් කරන්න දීලා ෆාමසි ඉන්න ඕනේ. ඒ ෆාමසි සේ ෆාමසි ඉන්න ඕනේනේ. එහෙමනේ. ඔව්. එයාගේ ඖෂධ පිළිබඳ එයාගේ දැනුමට මේ සහතිකය දීලා තියෙනවා. එතකොට ඒ නුවර ට්‍රේනින් එකෙක් හරි ගවර වෙන කෙනෙක් නම් බෙහෙත් දෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මොලේ කොපි කරලා තියලා යන්න බෑ නේද? ඒකනේ. ඒ කියන්නේ දැන් ඔබ පයිලට් කෙනෙක් වෙලා ඔබේ ලයිසන් එක 3 wheel driver කෙනෙකුට දාලා ඔයත් ප්ලේන් එකක් කියලා වන්ට කියන්න බෑ. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒකට වෙ වෙලා තියෙන්නේ. ඒ තමයි ලංකාවේ වෙන්නේ. ඒක තමයි වෙන්නේ. එතකොට අනිත් එක තමයි ඒකේ ඒ ඒ කතාවේදී වැදුණු තව එකක් තමයි මචං දැන් ලංකාවේ ආයුර්වේද වෛද්‍යත් වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය සාතිකය ගන්න එක හරි සරලයි. ආයුර්වේද වෛද්‍ය සහතිකය ගත්තු වෛද්‍යවරු තමයි අර අර අපි 40ක් 40,000ක් විතර ඉන්නවා කියලා කතා වුණේ මතකද මේ හොර වෛද්‍ය. නේ මේ 40,000ටම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිස් කරන්නේ ආයුර්වේද ලයිසන් එකකින්. ගොඩක් අය දන්නේ නැහැ මේක මොකද්ද ලයිසන් එක කියලා. එතෙන්දි එක කැලලක් මත ආයුර්වේද වෛද්‍ය සහතිකය ගන්න එකත් ඒක ලේසිම නෑ. ඕනේ MBBS එකට වඩා ලේසි නේ. MBBS එකට වඩා ලේසි ඇති අවුරුදු දෙකක තුනකද කෝස් එකක් ඒකේ තියෙන. හැබැයි ඒ කෝස් එක මම කළා තමයි යන්න ඕනේ. ඔතන තියෙන්නේ ඒගොල්ලෝ වෙස්ටර්න් මෙඩිසින් උත් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. අන්න ඒකයි මම කියන්නේ. ඒලට ඒකට ලයිසන් එකක් ඒකට ලයිසන් එකක් නෑ. නෑ මම කියන්නේ කි ඒකයි. ප්‍රශ්නේ තියෙන්නේ ආයුර්වේද වෛද්‍යවරු ආයුර්වේද ප්‍රැක්ටිස් කරන එක නෙවෙයි. වෙස්ටර්න් මෙඩිසින් ඒක ඒගොල්ලෝ ඉගෙනගෙන ඒකනේ කොහොමද? ඔව් ඉගෙනගෙන ඇවිල්ලානේ තියෙන්නේ. මේ ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් කියන්නේ වෛද්‍ය සහතිකය අරගෙන ප්‍රැක්ටිස් එකේ ගොඩක් වෙලාවට වන් ෂොට් වෛද්‍යවරු ඉන්නේ. වන් ෂොට් වෛද්‍යවරුන්ගේ ගොඩක් වෙලාවට ලයිසන් එක දෙන ඒගොල්ලෝ කියන්නේ හයි ඩෝස් වල විශේෂයෙන්ම ඇන්ටිබයොටික් විශේෂයෙන්ම කියන්නේ මිනිස්සුන්ට කියන්නේ හොඳ වෙනවා. ඔව් මාත් අරන් තියෙන කියන්නේ එහෙම අපි සමහරලාට හිතලම ගිහිල්ලා අපේ පැත්තට මොකක් හරි වැඩක් හෙට වැඩක් තියෙනවා ළඟ වැඩක් තියෙනවා නා වන් ෂොට් එකෙන් ගන්නවා වැඩක්කුත් තියෙනවා ලෙඩකුත් තියෙනවා නා මොකද මම නම් ගන්න මචං කොහොමත් මට සනීප නැහැ දවස් 3කින් මට ලොකු වැඩකට අපි වෙන්න තියෙනවා නා මං අද ගිහිල්ලා ගන්නවා වන් ෂොට් කෙනෙක්ගෙන් බෙහෙත් එක දවසක් ලෙඩේ සනීප වෙන්න දවස් දෙකක් වගේ බෙහෙත් වලින් රිකව වෙන්න පොලිසියෙන් ගුටි කෑවා ලෙඩේ නෑ කැස්ස හෙම්බිරිසා වුණ ඒවා දුවනවා හැබැයි ඇඳෙන් බැහැ ගන්න අමාරුයි දනිස් දෙක රිදෙනවා මදක් ඔහුස්සා ගින්න බෑ ඒ වගේ ප්‍රශ්න ටිකක් එනවා බයිශ්‍රාවිය කාර්යයන් කරද්දී තාම පාස්සුයි ඔය කියන්නේ කෝපි වත්තක් බීලා අත්දැකීමෙන් කියන්නේ ඔය කියන්නේ වන් ෂොට් බේස් බී ෆයර් ඒ දීලා මේ කියන්නේ ලෙඩේ නසනීප වෙනවා බෙහෙත් වලින් තමයි බේරෙන්න අමාරු මේ දැන් ඉතින් ඔය ඒ වගේ වෛද්‍යවරුන්ට මොකක් ඇක්ෂන් ගන්න නැහැ නේද? එහෙම ගන්න ක්‍රමයක් නැද්ද? සුජිත ඇක්ෂන් ගන්න නම් මේ ඇක්ෂන් ගන්න ඕන ලංකාවේ මචං මානව හිමිකම් කඩපු මිනිස්සෙක් අපේ ඇක්ෂන් දිවහම දුවන්න තියෙන්නේ මානව හිමිකම් කඩපු මිනිස්සෙක් පොලිස්පති ව්‍යවස්ථාව කියවලා නැති වෙන සෙට් එකක් පාරේ දේතුවේ කතානායකත් ඇතුළු කතානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා එයා දන්නේ නැහැ ඒක තීරවද නැද්ද කියලා. ඒක එයාගෙන් ඇහුවමත් කියන්නේ ඉතින් අරගොල්ලෝ අනුමත කළානේ. මන් දන්නේ නැහැ. මට තියෙන්නේ ඉතින් අස්සන් කරන්න විතරයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය තමයි ඉන්නේ. ඉතින් දැන් කාටද ඉතින් කියන්නේ? කොහෙන්ද දැන් පටන් ගන්නෙ? දැන් කාටද කියන්නේ? අපිවත් බලලා මොනවද කරමුනේ? අපිට ඉතින් මනසින් අත ගන්න තමයි තියෙන්නේ. මේවට මනසින් මේ විදිහට මනසින් මේ විදිහට අතගගා ඉන්න තමයි ඇක්ෂන් ගන්න දේ. ඔව් මනසින් ඇක්ෂන් ගන්න තමයි දේ. ඔය අනිත් එක ඕක මොකක්ද නේ තාඹගුල ડોක්ටර් කියලා දාගෙන රටවටේම සඳහන් දිය තියන්නේ. ඔව් මොකක්ද බෙහෙත් පෙත්තක් දුන්නම මොකද වෙන්නේ? තාම ඉන්නේ. ඒක කිව්වහම තමයි ඒ කිව්වට පස්සෙත් සමහරු ડોක්ටර් කියන්නේ. ඒ කියන්නේ එයාම ඇවිල්ලා කියනවා මම ડોක්ටර් කෙනෙක් නෙවෙයි. මට මිනිස්සු මට ડોක්ටර් කියනවා කියලා. ඊට පස්සෙත් ડોක්ටර් කියන්නේ. ඊට පස්සේ ડોක්ටර් කියලා පිටියට කතා කරා. ඇත්තටම චූටි කාලේම සමහරලාට කිව්වත් දන්නේ නැහැ පොඩි කාලේ. නෑ නෑ යාට නෑ යාට ඇමරිකාවේ ගියාට පස්සේ යා මොකද්ද බෙහෙතක් කිව්වම මේ කට්ටිය ડોක්ටර්ල කතා කරන්න කියලා ගත්තනේ. මේ නම ડોක්ටර් ඒකයි. නම ડોක්ටර්. ડોක්ටර් කියලා බෑන්ඩයක් කියන්නේ දැන් අපි වුණා. හා. ඔව්. ඒක හැබැයි හොඳ විදියක් නේද? ඇත්තටම මම මේ ළඟදී කවුරු හරි මං කවුරු හරි FB එකේ දාලා තිබ්බ කමෙන්ට් දැම් මචං. මං ඒකට රිප්ලයි එකක් දැම්ම ඒක මරු කියලා. මේ කියන්නේ දැන් නං දාන්න ඕනේ ලංකාවේ ළමයින්ට ඊට පස්සේ උපදිනකොට මේ ශ්‍රීමත්
දේශබන්දු වගේ නම. දේශබන්දු කියන්නේ ගෞරව නාමයන්නේ. ලක්ෂ 3-4ක් බේරෙනවා අනාගතෙන්. හරි. ඇයි? ඒ ගන්න. ආ ඔය ගන්න යන්නේ තමයි. ඕල්රෙඩි බඩු තියනවා. ඒතකොට දේශබන්දු කියන්නේ ගෞරව නාමයන්නේ. ඒක නමට දැම්මම දැන් ඒ වගේ මම ඒ දේශබන්දුර දේශබන්දු පට්ටමක් දුන්නොත් එහෙම කොහොමද? ඇයි දීලා තින්? ඇයි දීලා තින්? ඔව් ඒකනේ තේරෙන්නේ. ඒ කියන්නේ දේශබන්දු දේශබන්දු දීලා දීලා. අපි ඕක ගැන දවසක් කතා වුණා මෙහෙම දුන්නොත් කොහොමද ආතල් එක කියලා අපි දෙන්න කතා වුණා. නෑ නෑ පොඩ්ඩක් ඉන්නකො. මේ නිවුස් එක ගත්ත මේ අතිම්ම ගන්න එක. දේශබන්දු පට්ටම. ආ ඔව් ගත්තා. දේශබන්දු තෙන්නකෝ. හම්බුණා. මං කියන්නේ ඒ වගේ නම් දාන්න ඕනේ. අපි තුම ආචාර්ය රොෂාන් කුරුප්පු. නම දාන්නේ ආචාර්ය මයන්නාවුත් මහාචාර්ය ජනාධිපති මං කියන්නේ උදාහරණයක් හැටියට ලංකාවේ සියලු දේශපාලන පවුල්වල උපදින දරුවන්ට ජනපතිනි අගමැති කියලා නම් දැම්ම නම් ලංකාවේ අනාගතේ සෑහෙන්න බේරෙනවනේ මොකද උන්ට ඒ පුටුව ඕන වෙන්නේ නැහැ නමේම දින ආයි ජනාධිපති වෙන්න දෙයක් නැහැ. එතකොට මේ පවුල එතනින් හැඳි ගෑවිලා යනවා ආයි එන්නේ නැහැ. එච්චි කියලා දාගන්නත් පුළුවන් නේ. හීස් එක්කල එච්චි. එච්චි. මොදා ගන්න පුළුවන්. අතිගරු. ලංකාවේ ප්‍රශ්න ගොඩක් විසඳන්න පුළුවන් ඒක. මේ අර කිලෝමීටර 1500කට පාර දෙන්න යන්නේ. ඒ වැඩේ පටන් ගත්තා. කොහොමද? කිලෝමීටර 1500කට පාර දෙන්න යන්නේ. කිලෝමීටර 1500කට? 2020න් පස්සේ ලංකාවේ පාරවල් අලුත් අඩියාව සහ නඩත්තුව එන හිටලනේ තියෙන්නේ. දැන් මේ අවුරුද්දේ කිලෝමීටර 1500ක් මහා මාර්ග ප්‍රතිසංස්කරණය කරන ව්‍යාපෘති ආරම්භ කළා ඊයේ. මේක මේ කලින් ආයවැයනුත් මේ යෝජනාව ඇවිල්ලා තිබුණා. ඊයේ ඉඹුල්ගොඩ ඉඳන් දුනුවංගියට යන පාරේ කොටසක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය තමයි මේ ව්‍යාපෘති භාරව වැඩ කටයුතු කරන්නේ. දැන් මේ අබලන් වෙච්ච වලගොඩලි තියෙන පාරවල් වල යන මිනිස්සුන්ට ලොකු සතුටක් දැනෙන පුවතක් වෙන්න ඇති මේක. සෑහෙන කාලෙකින් අපේ ගෙවල් පැත්තේ පාර හැදුවේ නැහැ. දැන් පාර අපිටත් පාර හම්බෙනවා කියලා. ඊට පස්සේ මේවා මේ කොන්ට්‍රැක්ට් කරන ඒ කොන්ට්‍රැක්ට් කාර්යයන්ව අඳුරන දේශපාලඥයෝ අර මේ කට්ටියටත් දැන් එන සතුටක් දැනෙන ඇති කිලෝමීටර 1500කට පාර දෙන්න පුළුවන් කියලා දැන් අපි කලින් කිව්වා නේද? අපි කලින් කිව්වා පාර දෙනවා කියන එකේ විවිධ තේරුම් තියෙනවා කියලා. මේ නෑ පාර දෙනවා කියන්නේ පාර හදන්න බාර දෙනවා කියන එක අපි කිව්වා. ඒක තමයි මම කිව්වේ. දැන් මේ මේ පින්තූරයක් පළ වෙලා තිබුණාද පත්තරවල? නිමල් සිරිපාලද සිල්වා මහත්මයා තමයි මේ වැඩ ආරම්භ කරන්නේ. තාර දානවා මචං පාරට මේසන් හැන්දෙන් සිරාවට මේසන් හැන්දෙන් පාරට තාර දානවා. ඔන්න අපි එන සමුගම් අපි යත් යන්න කලින් මේ රනිල්ට ප්‍රශ්න ඇති හේතුව මොකද දන්නවද? පුළුවන් නම් කියලා. අනිල්ට ප්‍රශ්න, අනිල් වික්‍රමසිංහට ප්‍රශ්න නැති එකම හේතුව. එයාට ප්‍රශ්න නැති එකම හේතුව. මොකද? එයා පාවිච්චි කරන්නේ බටන් නොබන ෆෝන් එකක් නිසා. එතකොට ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. මේ සෝෂල් මීඩියා වල මිනිස්සු කීර්ති ගහන්නේ නැති හින්දා කියලාද කියන්නේ? වෙන්නේ නැති. මේක තමයි වෙලා තියෙන්නේ. අයියෝ. එනාපියා. එනා. ජය වේවා. ජය වේවා. ජය වේවා.